ආයිබෝන් අපේ ආදරණීය සිහිනේ කිර සහෘද ප්‍රේක්ෂක ප්‍රජාවට අදත් අපි සුපුරුදු විදිහට ඉරිදා දවසේ බොහොම සුන්දර බලාපොරොත්තු සහිතව ඔබත් එක්ක ගීතයේ රස විඳ ගන්න, ගීතයේ තුලට කිමි දෙන්න, ගීතයයි ජීවිතයයි යා කරන්න ඔබේ හදවතේ නොලියු සටහන් ලියන්න අපි ආයෙත් එකතු වෙනවා මේ සුන්දර හෝරා දෙකට. ඔබත් ආදරය කරන, මමත් ආදරය කරන, අපි හැමෝම ආදරය කරන සිහිනය තමයි සිහිනේ කිරෑ. අද අපි සිහිනේ කිරෑ වැඩසටහනේ ගීත තෝරන්නට, ගීත විචාරය කරන්න, ඔහුගේ හදවතේ ගීතය සම්බන්ධව ලියවී ඇති අත්දැකීම් සටහන් අපිත් එක්ක බෙදාගන්න අපි ආරාධනා කළේ වෙනම වෘත්තියක නියැලෙන, වෙනස් පරිසරයක ඔහුගේ හැකියාවන් සපත කරන, ඒ හරහා ලොකු ගමනක් ආපු, හැබැයි ඔහු තුළ ඉන්න නියම මිනිසා රසවතා හඹායාමේ ගමනක මෙහෙයුම්කරුවෙකුට අපි අද ආරාධනා කළේ. ප්‍රසංග වේදිකාවේ දැවැන්ත හඬින් ප්‍රේක්ෂක ඔබ ආමන්ත්‍රණය කරන, ගැඹුරු හඬින් ඔබ අමතන, සුහාසක් රසික ප්‍රජාවගේ ආදරයට පාත්‍ර වෙච්ච අපේම කුලකේ අපේම සහෝදරයෙක්, ඔහු ප්‍රවීණ නිවේදකයෙක්, ඔබ අපි හැමෝම අඳුරන ජගත් නාත්තණ්ඩිගේ අද අපිට ගීත තෝරනවා. අයිබන් ජගත්. අයිබන් මහේශේ. මම එතන ඉතින්දිත් මම හිතුවා අර අර ගැඹුරු ප්‍රසංග වේදිකාවේ අර හඬින්ම මට අයිබන් කියයි කියලා. අවශ්‍ය නම් එහෙමත් පුළුවන්. කියන්නේ එහෙමත් කරන්න පුළුවන්. ජගත්ගේ හදවත ඇතුළට අද අපි එබිකම් කරලා බලමු. ජගත් අර ප්‍රසංග වේදිකාවේ ඉන්න ඒ ගැඹුරු ස්වරයෙන් ඔබ ආමන්ත්‍රණය කරන ජගත්ගේ සුමට හදවත අපි අද පිරික්සලා බලමු. ඒ වගේම ජගත් මේ ගීත 10 තෝරන්න ඉදිරිපත් වෙච්ච මොහොතේ ඉඳලා ඔහුගේ ඉල්ලීම තිබුණේ ගායනය සඳහා මට මෙන්න මේ දෙපළ ඕනේ. කවුද ඒ? මුලින්ම අපේ ප්‍රවීණ ගායන ශිල්පිනිය, අපි හැමෝම ආදරය කරන, ඔබ හැමෝම ආදරය කරන ජනප්‍රිය සුන්දර යුවතිය, අපේ ආදරය දිනාගත්ත ශානිකා වණිගසේකර අද අපිත් එක්ක සිහිනේ කිරෑවලට ගයනවා. මුල්ම වතාවට ඔබ අපි ආදරෙන් පිළිගන්නේ සිහිනේ කිරෑවලට. ආයුබෝවන්. ආයුබෝවන්. ඒත් එක්කම තවත් ඔබ ආදරය කරන ආකාර දෙකකට මේ පුද්ගලයාට. එකක් ඔහුගේ ගැයුමට ඔබ ප්‍රියයි, එකක් ඔහුගේ හඬට ඔබ ප්‍රියයි. තවත් මහා ප්‍රබල පුද්ගලයෙක් එක්ක ඈඳලා තමයි ඔබ මොහුට ආදරය කරන්නේ. ඒ අපූරු හඬ අපේ මතකයේ රැඳුණු කලක් ලාංකීය ප්‍රේක්ෂක ප්‍රජාවගේ සිහින කුමාරයා වශයෙන් අභිසස් ලැබපු අපි ආදරය කරන විජය කුමාරතුංගයන්ගේ හඬ එලෙසින්ම උරුම කරගෙන උපන් මේ අපූරු ගායන ශිල්පියා මංජුල වර්ණකුල අද අපිට ගයනවා. අයිබන් මංජුල. අයිබන්යි. ඉතින් මේ එකතුවත් එක්ක අපි හිමීට පැදගෙන යමු අපේ සිහින යාත්‍රාව මේ සුන්දර සිහිනෙකි රැ වැඩසටහන අතරේ. ජගත්, මේ දවස්වල කෝබේ ගැඹුරු හඬ, කෝබේ ප්‍රසංගය, කෝබේ ප්‍රේක්ෂකයෝ, කෝබේ ජනතාව, කෝ ඔබ මාෂයි සතුටට කරුණක්. මාස පහකට පස්සේ ඊයේ රාත්‍රියේ සිට සුපුරුදු විදිහට ජනතාව අතරට ගිහිල්ලා සංදර්ශනයක් සමග සම්බන්ධ වෙලා තමයි දැන් ආවේ. මට පොඩි ඉඩක් දෙන්න මේකට ප්‍රවේශයක් ගන්න. ගන්නද? ඔබේ තමයි අද මේ සම්පූර්ණ ඉඩම. මාෂයි මේක කොතනින් පටන් ගන්න කොහොම ස්තුති කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ. මෙතන ජනපති, ගණපති, විදුපති, ගැයුම්පති, රැඟුම්පති, නැටුම්පති එක එක ශේෂ්ත්‍රයන් වල විශිෂ්ටයන් අතර අති විශිෂ්ටයන්ට සීමා කළ අසුනේ අද මම වාඩි වෙලා ඉන්නේ. මේක සිහිනයක් රහගිය මම නිකන් ලෝකයක් දින්න වගේ මේ ලෝකයක් දෙන්න දැක්ක සිහිනෙන් දින්න සිහිනෙන් මාව අවදි කරන්න කියලා මම ආගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මම මේ සිහිනේ තුල ගැඹුරට ගිහිල්ලා ඉන්නේ. ඉතින් මම මේ සිහිනේ කිරෑ වැඩසටහන මම දකින්නේ ගීතයක ගමන් මඟ වෙනස් කළා. සවනින් මනසට, මනසින් හදවතට, හදවතින් දිවිච්චදී මනසට ගෙනිච්ච ඔන්න ඔය ආකාරයෙන් ගීතයේ ගමන පුළුල් කළා. ඒ වගේම අද මේ වැඩසටහන රූපවාහිනී තිරයට සීමා නොවි, පැය දෙකකට දෙකමාරකට සීමා නොවි, මේක මහා විශ්ම කර්මයක්. අද සීනේ කිරෑ එක මිනිස්සු ජීවත් වෙනවා. දේවයින් වැඩසටහනක දිනයක මට ගීත හොරන්න ලැබීම නම් මේක
ආශ්චර්යයක් වගේ කියලයි මට හිතෙන්නේ මම මේ කාර්යය කරන් යන මෙහි පුරෝගාමියා ලෙස ඔබට ඔබට නිදාස ඉදහස ලබා දෙන මෙම ආයතන ප්‍රධානි අජිත් නාලකමතුමාට මේ කටයුත්තේ අපිට හැමදාම දකිනවා කණ්ඩායමේ අතරේ චෛමිනී ඉලේපර ගම්ලත් සමග මේ සියලුම දෙනාට ස්තුතියට වඩා ගෞරවය පළ කරනවා මේ කරන්නා වූ ශ්‍රේෂ්ඨ කාර්යය වෙනුවෙන් ස්තුති බොහොම ස්තුති ඒ ලැබුණු ප්‍රශංසාව සහ ප්‍රශස්තිය අපි හැමෝම බෙදාගමු එක සයිස් එක ප්‍රමාණයේ කොටස් වලට හොඳයි ඒකමට මේ මතක් කරන්න ඕනේ අපේ අදත් මේ විශේෂ දවසේ කවදාවත් කවුරුත් කරපු නැති ඉල්ලීමක් මට ජගත් කළා මගේ වැඩසටහනේ සංගීත වේදිකාව වී උත්තේ සුමිත් සුමිත් ඉන්නවා නම් අන්න මට ඒ ඇති කියලා අද සුමිත් තමයි සංගීත වේදිකා හරි මොකද ඔබ සහ ඔහු මුණ ගැහිලා තියෙන වේදිකාවේ අපි සම්දර්ශන අධ්‍යක්ෂින් බොහොමයක් තියෙන දෙදිනක් දැන් යානම් වේදිකාවෙන් බැහැරව ශාලා සම්දර්ශන තුල වැඩි කාලයක් සහ ඔහුට ආවිනික රටාව සමහර වෙලාවට ජගත් ඔහු වේදිකාවෙන් බැහැලා හුඟක් කල් ඔව හෙට උදේට වේදිකාවෙන් බහින්න ඉඳ තියෙනවා මම එන්න පුළුවන් හරි දැන් අපි වැඩසටහනට ප්‍රවිෂ්ඨය ගමු දැන් ඔබ ගත්ත අපි මුල්ම ගීතයත් එක්ක එකතු වෙමු ඔබ ඉතා සුන්දර ගීතයකින් අද වැඩසටහන පටන් ගන්න මේ අමතක කරලමු පැරණි කතා එක්වෙමු ජාතික දියුණුව පතා මොකෝ මේ මෂයේ මෙතන ගීතයට යන්න කලින් මේ ගීතය මූලික ආරම්භය ගැන හිතන්නකෝ මේ ගීත පදවැල ලියලා මේ ගී යෝජනාව කරන්නේ කරුණාරත්න අබේසේකරයන් ඔහු ජාතියෙන් සිංහල මේ යෝජනාවලිය සංගීතය මුසු කරලා ස්ථීර කරන්නේ ආර් මුත්තුසාමි ඔහු ද්‍රවිඩ ජාතිකයෙක් මේ ස්ථීර කරපු යෝජනා කරපු මේ ගීතමය ප්‍රකාශනය සමාජගත කරන්නේ අල්හාජ් මොහිදින් බෙක්ෂෝරින් ඔහු මුස්ලිම් ජාතිකයෙක් ලංකාවේ ප්‍රධාන ජාතීන් තුනකට එකහ වෙලා කියනවා අමතක කරලා පැරණි කතා ජාතියකට නම් වුම් කියලා අපිට මේ පණිවිඩය දීලා තියෙන්නේ මීට අවුරුදු 50කට කලින් අද මේ කාරණාව තමයි මේ ඇතුලේ තියෙනවා ජාතිය නම් වන්න නව නිපැයුම් අප රටෙහි සදා නව යුගයක් අපි කරමු උදා මේක තමයි අද වර්තමාන ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේ තේමා වෙලා තියෙන්නේ सौभाग्य दैक्मी अपे कमट मूल तन अपेदी निष्पादने करगण मेके चित्रपट गीत कल कल दी पल कल एक हिम्मती देन देन कि बेंदिनु वरदी लव कल कल दी पल पल दी मे चित्रपट गीत मेदी मतकर नोने मे गीति अभी मोहिदीन बेग गायन वेदिया मट संदर्शन आरंभक काले मम सहायक निवेदिकला काले वेदिका हम तीन मम पीलिबंद वर्णाकला वेदिका गतकरण ने नमुत एक वेदिका इंदल बेहलतीनो अटे मत के तीन युमा किन पशु अभी वेदिका मे गीत समग होगे पुत्रत्नो मट इवागे मे आर मुत्तुस्वामी यदुमागे पुता कलाशेष्रीनो मोहनराज करुणरत्न अभिषेकर पुत्ररत् दिलीप अभिषेकर होतीनो पियपुत संबंध अभी कलाखित ओं पोषणी कर्ण यथकट मम मेदी मतकर नोने एक दारु कैलमीन सिटिमी सिटुमु मतु अमुनुमु समगिये अनगी मुतु काय अमुतु इंसरकरण देखने යොදවා දුරදිග ඔබගේ මොලේ පෙන්වමු මිනිසෙකු සතුව බලි මිනිසෙක් සතු ලොකුම බලි අපිට හම්බෙච්ච මොලේ අපි ගොඩක් තැන් වල මොලින් වැඩ නොකර හදවතින් වැඩ කරන්න ගන්න ඉක්මන් වීම තුළ අපිට තරමක් අවශ්‍ය දේවල් සිද්ධ වෙනවා අපිට හදවතක් ඕන බුද්ධියක් ඕන මායිෂයි මම පොඩක් ඔය නවනිපෙම් අපිට ඇයි අපේ රටේ කොහොමද කෙරුණේ අවනිපෙන් වෙලා නැද්ද කියලා බද ඕන තරම් වෙලා තියෙනවා
හැබැයිවා නිසි තැනට හැවිත් නැහැ. ඒදී මට මතක් කරන්න ඕනේ අද ලෝකෙම භාවිතා කරන අත්ඇක්ටරය එහි හදලා එහි ආරම්භ තිබිලා තියෙන ලංකාවේ 1955 මේක නිර්මාණය කරලා තියෙනවා රේ විජේවර්ධන කියන කෙනෙක්. ඒක වාහනයක් විදිහට පිළිගැනීමක් නැති නිසා ඉන්පසුව එංගලන්තේ ලෑන්ඩ් මාස්ටර් කියන ආයතනින් මේක මෙයා මේ දාට ගෙවලා පේටන් එක අරන් තියෙනවා. අද අපි එහෙන් තමයි ලෑන්ඩ් මාස්ටර් ගේන්නේ. එතකොට පදින අපේ රටේ භාවිතා කරන සියලුම අත්ඇක්ටර් අපි නම් හඳුන්වන්නේ තේ නමින් ලෑන්ඩ් මාස්ටර්. ඒ වගේ සන්නාමයක් වටපත් වෙලා හරියට සම්භාහන ස්වභාවිත ගීතයට ඉඩක් කොයි හරි වෙන්නේදී සිහිනේ කිර මතක් වෙනවා වගේ සන්නාම නාමේ වටපත් වෙලා තියෙනවා. ඉතින් මේ අපි ඔක්කොම එකතු වෙලා මේ රට ගොඩ ගන්න ඕන එකතු වෙන්න ඕන අමතක කරලමු පැරණි කතා. මයිෂා මේ පැරණි කතා අමතක කරන්න ජනතාව සූදානම්. මේ පැරණි කතා එතකොට තියෙන්නේ කොහොමද අපේ රටේ? මතුවෙන්නේ කොහොමද? මේ පැරණි කතා මතක් කරන පිරිසක් ඉන්නවා. මේ පැරණි කතා මත යැපෙන මේ පැරණි කතා තියෙනකන් තම කිරීටේ ආරක්ෂා වෙන පිරිසක් ඉන්නවා. ඒ අය විටින් විට අපිට මතක් කරලා දෙනවා පැරණි කතා. ඉතින් මේකෙන් අපි ආරක්ෂා වෙන්න ඕනේ. අපි එකතු වෙනවට එකමුතු වෙන්නේ නැහැ. ඒක හරි ජෝක් කතාවක්. ඕන තරම් එකතු වෙනවා. නමුත් එකමුතු වෙන්නේ. එකමුතු වෙන්නේ නැහැ. Thank you.
චරාපූර්ද නේද ඔබ මුලින්ම අපේ වැඩසටහන ගෙනාපු ගීතයත් ඉතාමත්ම මිහිරි ආදර්ශමත් ප්‍රදේශාත්මක ගීතයක් ඒ වගේම මේ දෙපළගේ ගැහුමත් හරි අපූර්වය ඔව්නේ මට හිතෙනවා තෝරගත්තේ ඒ නිසා මම ශානිකාව මම හිතන්නේ මං සඳර්ශ වේදිකාවේ වැඩිම වාර ගණනාවක් වේදිකාගත ගායන ශිල්පිනිය එහෙමද ඔව් ඒ කියන්නේ मंजुल वर्णकुल मम वेदिकावे हनुन्नन्ने माशये पियपुतु मव दियनिय एवनत्तम सहोदर ज्ञाति संबद्धतावकिन तोरव विनम हंडक अनुकरणे करला एतन अनुकरण नेमेयि मंजुगेन निरायासेन मतुवेन्ने विचेगे हंड वेनत् केनेकु गीत गायना करला इहलम प्रतिचारे प्रतिलाभे लबागत्तु शिल्पिया हरि उदय ओबे मूलम गीते मम पोड्डक् मे जगत् मट अवसर देन्न ओने मे देन्नेक चुट्टक कथा करन्न ओने मे शानि दैन् प्रसंग वेदिकावे वेड नै ताम नै दैन् मे कोरोना अवधिये गेवल वलट वेला बहुम अप्पाडुवे हिटियने कोहोमद गेवुने පාඩුවේ කියන්නේ මෙහෙමයි අර වෙනඳ වගේ දැන් මේක අපේ රැකියාවනේ ඔව් රැකියාවෙන් පොඩ්ඩක් නිවාඩු අරගෙන වගේ ගෙදරට වෙලා අපි සාමාන්‍යයෙන් අපේ රැකියාව කරන අතරතුර කරගන්න බැරි වෙච්ච ගොඩක් කාර්යයන් ගෙදරදි කරගන්න පුළුවන් වුණා ඒකට හේතුව අපිට වෙලාව මදිකම රැකියාව අතරතුර හැබැයි මේ කොරෝනා මේ ඒ අවදීදී වගා කරා හැබැයි මම නෙමෙයි वगा करे नाम मगे स्वामी पुरुष अभी ये वक है वहाँ मे क्या गेदर कट्टी अतक्कीन काले कपिट हम बुना सामान्य मम गोडक काल की ना मम बलापुर मैं हरिया से रेट पौल रे कैम में से वाली एक मट गोडक अतपस वेचद मगे रखिया सर है भाई मे काले अपीट दुनना है क्या तरमटम अभी गेदर इन काले थिंक बहुम सतुटिंग काले गेवाने अदहस दनगन क्या गेदर आगे लुकु काले दरो इन हेम काले खम भाई मगितनो ये काले हों प्रयोजन अपे जीवित समहार तैंग वेरदीच तैंग अड़पाड़ू हदागन कथा අසුබ දිනක ආපු සුබ පැතුමක් වගේ ලොකු අසුබ කාල පරිච්ඡේදයක් නිර්මාණය කරමින් හැබැයි ඒකේ සමහර තැන් මිනිස්සුන්ට බොහොම සුබවාදී විදිහට ධනාත්මක විදිහට ජීවිතයට එකතු කරගන්න පණිවිඩගෙන විත් දුන්නා මංජු කොහොමද ජීවිතේ හොඳින් ගේනවා මේ දස් මේ මංජු මේ ඇත්තටම විජය කුමාරතුංගයන්ගේ හඬින් ඔබ ගායනා කරනකොට ඔබට ප්‍රසංග වේදිකාවේ ලැබෙන ආදරය ඔව් මොන තරම් ඇද්ද නේද ඒක අති විශාලයි एक अभी जगत हेम होंद जगत नितरम हम नवा नितरम मगे नमक इलमाव प्रसंग वेदिका नग्गन ई थिंग एक अति विशाल ये प्रतिचार ये तुम आगे नम एक यदि मठद लघुवासन तुम्हारे हंड उम कर मेचर दुर्गमन का मकल तुम्हें थिंग उपहार या විද්‍යට ගීත ගායනා කරනවා හොඳයි ඒ කියන්නේ මම දන්නවා මේ මංජු විජය කුමාරතුංගයන්න් වෙනුවෙන් හරසර දක්වන ඕනම සම්දර්ශනයක ඕනම ප්‍රසංගයකට කිව්සෙන් ගින් සහභාගීත්වලා ඔහුගේ දායකත්වය ලබා දෙනවා ඔව් ජගත් ඒ කියන්නේ දැන් ඔබ කිව්වට මේ සියලු කාරණා අමතක කරමු කියලා සමහර ඒවා අමතක කරන්න බෑ ජගත් අමතක කළ යුතු දේවල් විතරයි අමතක කරන්න ඕන අමතක නොකළ යුතු දේවල් ඒවා දේව වාක්‍ය වගේ ආරක්ෂා කරන්න ඕන गीत वेडसटहने गीत तोरण्ये गीत विचारेकरण्ये अभी हदवत पिरिक्सा बलन्ने प्रसंग वेदिकावे गेंबुरुहंडी नुबा मंत्रने करपु जगत्नाथ तंडिगे तेक जगत मे देवेन गीते मेक मे हरि संवेदी गीते मगे पुतु हरि हपना हेट कोलंबटे यानवा පණම් තුනයි නේද තුනයි තුනක් හොයලා මට එකක් දෙනවා මේ එක හරි ආදර්ශමත් සංවේදී ගීතයක් ඇයි මේ ගීතයට මෙච්චර ආදරේ කරන්නේ මේ ගීතේට මම
ආදරය කරන්නේ මේ ගීතයට මම ආදරය කරනවා කියලා ඔයා කොහොමද කියන්නේ මට දැනෙනවා මොකද කිසියම් මට ආදරේ ප්‍රභේදයදී ඔබ සතුව හැබැයි ඔබ මේ ගීතයට ඇලුම් කරන නිසා තමයි ඔබ ගේන්නේ ආ ගීතයට ගීතයට කතා කරන්න පුළුවන් නිසා මම ඇලුම් තෝරගන්නෝ මේ ගීතය අපේ ප්‍රවීණ ගායන ශිල්පිනි රූපා ඉන්දුමති ගායන ශිල්පිනිය ගායනා කරන්නේ එතුමිය නිරන්තරයෙන් අපට හමු වෙන වේදිකාවේ හමු වෙන ප්‍රවීණ ගායන ශිල්පිනියන් අතර කෙනෙක් එතුමිය තර්මක අසනීපතත්වයෙන් ඉන්නේ මුල් කාලයේ හිච්චාර ලයාන්විත හඬ තර්මක් දැන් අඩු වෙලා තියෙනවා නමුත් ඇය අපි සමග ඉන්නවා මේ ගීතය පද රචනය දයාද අල්විස් විසින් සිද්ධ වෙනවා සංගීත අධ්‍යක්ෂණය විශාරද ටී ෂෙල්ටන් පෙරරා එතුමා විසින් සිද්ධ කර තිබෙනවා මේ ගීතේ ඔක්කොම අමතක කරලා මහේශායි පළවෙනි පේලි දෙක හිතන්නකෝ මගේ පුතු හරි හපනා හෙට කොළඹට යන්න මෙතන තියෙන්නේ මේ පුතු කියලා කියන්නේ දුව පුතු දෙන්නටම පුතු අපේ ගීතවල වැඩිපුර පුතුනේ කියවෙන්නේ මෙතන තියෙන්නේ දෙමව දෙමව්පියන්ගේ මේ අම්මා කිව්වත් තාත්තා කිව්වත් මෙතන තියෙන්නේ හරි සතුටක් සතුටට එහාගේ උජාරුවක් මේ ගමේ භාෂාවෙන් කිව්වොත් පොඩි පොඩි කයියක් තියෙනවා පොඩි උජාරුවකින් කියනවා මගේ පුතු හරි හපනා කොළඹට යන්න කොළඹට එන්න හැමෝටම බෑ හපන්නුන්ට තමයි පුළුවන් උනේ මීට කලින් කොළඹෙන්න ගමෙන් කොළඹට එන්න එතකොට ඒ හපංකම කියලා පණන් තුනක් හොයලා මටත් එකක් දෙනවා හැබැයි අද මේ ගීතේ මුල් කොටස අද ගැයුවනම් අද ලිව්වනම් ලියන්න වෙන්නේ මගේ පුතු හරි හපනා හෙට ලන්ඩන් යන්න නැත්නම් මෙල්බන් යන්න පැරිස් යන්න නිව්යෝක් යන්න ඒ වගේ එකකින් තමයි අපේ අම්මලා තාත්තලා දැන් පටන් ගන්නෙ පුතාලා දුවලා කොහෙද කියලා අහුවාම මේ උජාරුව මේ සතුට දෙවනි පදයේ වෙද්දි බලන්න කොතනද තියෙන්නේ කියලා මගේ යකුළු යහනේ අද සුව නැති හින්දා ඒ නැලිවිලි ගීයෙන් පුතු නලවන්නට බෑ අර සතුට මෙතන ශෝකයකට හැරිලා ඒ ශෝකයෙන් කියනවා වැවිලා දැලි රැවුළු උරතලවේ පුලුලු කටහඬ මොල කැටි නැහැ තුරුණුවේ මා පුතුණු මෙතනදී මේ අම්මට මෙයාව ඒ පුතාගේ දැනුම් සීමාව තුළ හෝ ඒවගේ අවශ්‍යතා සීමාව තුළ එයාගේ පරිසරය තුළ එක් සීමාව තුළ රඳවා ගන්න බැරි වේදනාව තියෙනවා මෙතන මහේශායි මම දකින්නේ මේ මගේ උකුළු යහනේ කියලා මේ අම්මගේ උකුළු විතරක් නෙවෙයි මේ තියෙන්නේ අපේ ලක් මාතාවගේ ලංකා මෑණියන්ගේ උකුළු ඉඩ මතිගම මේ තියෙන්නේ ඒ නිසා තමයි අපේ වටිනා සම්පත් අද රටින් බැහැර වෙලා තියෙන්නේ පිට වෙලා තියෙන්නේ ඉතින් මෙතනදී ඒ කාරුණත් මට ඉස්මතු වුණා මේ ගීතයේ මේ මේ කාරණාවත් එක්ක ඉතින් මේ රටින් බැහැර වුණේ අපේ රටේ තියෙන ඔවුන්ට සුදුසු ස්ථානයන් ඔවුන්ට නොමැති නිසාද නැත්නම් තියෙන ස්ථානවලින් ඔවුන් සෑහීමකටපත් නොවුණු නිසාද කියලා මට හිතෙනවා මම පෞද්ගලිකව මේ ගීතය විචාරය කිරීමේ මට හැකියාව තියෙනවා මම රාජ්‍ය නිලධාරියෙක් මට සිද්ධ වෙනවා වසරට වරක් දෙවරක් ජනතාව අතරට ගිහිල්ලා නිරීක්ෂණයක් කරන්න සමීක්ෂණයක් කරන්න ඒදි මට හම්බෙන්නේ මේ ගොඩක් අම්මලා මෙන්න මේ જાති මොකද මම ඉන්න පරිසරය තරමක් වැඩි විදේශගත ඉන්න පිරිස වැඩි ඔව් ඒ කියන්නේ වෙන්නප්පුව වෙන්නප්පුව පළාවත මීගම සීමාව තුළ විදේශගත අය වැඩි එතකොට මේ මන්න පේන අම්මලාව මම දකින්නේ විදේශගත වෙලා ඉන්න දරිද්‍රතාවයෙන් පිළෙන දූ දරුවන්ගේ අම්මලාට වැඩිය යමක්කම කර හැකි තාම හොඳ තත්ත්වයෙන් තා උසස් ශේෂ්ඨයන් වල ඉන්න මෙහි තනි වෙච්ච අම්මලාව මට හම්බෙනවා ඊට පස්සේ අර මගේ පුතු හරි හපනා හෙට කොළඹට යන්නා කියලා පටන් ගත්තට ටිකක් වෙලා කතා කරන් යද්දි කියනවා මොකටද මහත්වෝ මේ ජීවිතේ ළඟ නැත්තම් අපේ දරුවෝ කියනවා එතනට එනවා දරුවන්ටත් අපිට ඒ හැටිම දොස් කියන්නත් බෑ මම විශ්ේ මං පෞද්ගලිකව හිතනවා මේ දරුවෝ බහුතරය තාමත්ම අඩු
සීමිත පිරිසක් තමයි දරුවන් දෙමව්පියන්ට නොසලකන අය ඉන්නේ. දරුවන් දෙමව්පියන්ට සලකන්න සෑදී පෑදී සූදානම් වෙලා ලොකු ඉඩක් වෙන් කර තියෙනවා. හැබැයි වැරද්දක් වෙනවා. ඒක වැරද්දක් නෙමෙයි. පොඩි අතපසු වීමක්. මම අනන්ත අප්‍රමාණ වාරයක් දැකලා තියෙනවා. අපේ ප්‍රදේශයේ අය ගුවන් තොටුපළින් බැහැලා ගේ ඇතුළට හඬාගෙන එනවා. අම්මේ මට මුකුත් කරන්න බැරුව ගියා වෑ හින්දා. තාත්තේ මට සලක ගන්න බැරුව ගියායි කියලා. ඔය තැනට ආපු අවස්ථා ගොඩක් තියෙනවා. ඉතින් ඒ එතකොට මෙතන තවත් මේකේ කාරණාවක් මට මතු වෙනවා. පණම් තුනක් ලැබලා මටත් එකක් දෙනවා. මගේ පුතු හරි හපනා. අපේ දෙමව්පියෝ දරුවන්ව ආයෝජනයක් කරගන්නවා. දරුවන්ව ගොඩනගනවා. ඔවුන්ට අපිරිමිත ආදරය අවශ්‍යතා සියල්ල සපුරනවා වගේම දරුවන් මතින් අවසන් සැඳය කාලය එතුමාලා බලාපොරොත්තු වන දරුවන් සමග ගත කරන්න. මේ එහෙම එක එක ප්‍රතිඵලයක්. තුනක් උපේලා එකක් මට දෙනවයි කියන්නේ. අපි දරුවන්ව තැනකට ගෙනියන්නේ අපේ අවසාන අපේ රැකවරණයක් ලෙස. මේ දෙතනදී මම මට පුළුවන් වුණා මංශයි අපේ මේ සම්දර්ශනත් සමග රටවල් ගණනාවකට යන්න. විශේෂයෙන්ම යුරෝපාකරයේදී ඒ දරු දෙමව්පියන්ගේ සම්මත අතහරින්න අතහැරිලා තියෙනවා. අපි තරම් මෙහෙ බැඳිලා නැහැ. එතකොට ඒ රටවල් දියුණුවයි කියලා කිව්වට අපේ රටවලට වඩා ගොඩාක් වැඩි වැටිහිටි සුවකම් මැදිස්ථාන. හැබැයි ඒ රටවල් වල සියලු දෙනාටම විශ්වාසනීය පාර්ශවයක් ඉන්නවා. ඒ තමයි ඒ රටේ රජයේ. ඉතින් අපේ දෙමව්පියන්ට 100%ක්ම එකම එක බලාපොරොත්තුයි ඒ දරුවෝ. දරුවන්ගේ හිතේ තියෙනවා දෙමව්පියන් සලකන්න. ඒක පමා කරනවා. පමාවට නෑ සමාව. ඒ නිසා ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න ඕන. මේ වද්දුටු දේවල්. ඒ නිසයි මම මේ ගීතේ තෝරගත්තේ. ඉතා පැහැදිලි, ඉතාම විශිෂ්ටයි, ඒ වගේම ඉතා සංවේදී. ඒ නිසා මම හිතනවා අපි හැමෝටම පණිවිඩයක් තියෙනවා. එතර මෙතර ඕනෑම තැනක ඉන්න ඔබට ඔබ සියලු කටයුතු ඉෂ්ට කරනවා පසකින් තියෙන අවශ්‍යම කටයුත්ත. ඒක ගන්න අපව හදවතට. අපි යමු ගීතයට. මේ සුන්දර ගීතය අද ගයන්නේ ශානිකා.
අතිශෝක්තියක් නැහැ මේ ඉන්නාතන කිවියුතුත් නැහැ විශිෂ්ට ගැඹුමක් ඉතා මිහිරි ගැඹුමක් ඒ මුල් කෘතියේ තිබිච්ච සංවේදීතාවය ඒ විදිහට මම වින්දා ඇත්තටම මම මගේ දැස් තෙමිලා තිබුණේ ඒ ගීතයේ හැටියට ඔබේ ਵਿਚාරය අති පොහසත් හැබැයි මම ඒකේ ඇතුලේ තව එකක් දකිනවා ඒ අම්මා ඒ දරුවව හදලා තියෙන්නේ තාත්තා නැතුව ඒ අම්මා පණක් පණම් තුනක් ඔයලා පුතේ එකක් මට දීපන් කියලා කියන්නේ මේ මුළු සමස්ත ලෝකෙම්ම මොන දේ හම්බ වුණත් තාත්තා කෙනෙකුට අම්මා කෙනෙකුට දරුවෙක්ගෙන් හම්බෙන දේ තරම් වටින්නේ නැහැ උතුරන්න ධනෙ තිබෙන තාත්තා කෙනෙකුට දුප්පත්ම පුතේ ගිහිල්ලා පුංචි දෙයක් දුන්නත් ඒක මහා මෙරක් මට මේ වෙලාවේ කවියක් හම්බ වෙනවා ජගත් මෙහෙම හදාගත්ත පුතා දවසක විවාහපත් වෙනවා ඒ විවාහපත් වෙච්චම ඒ පුතාගේ අම්මා ජගත් ඒන ලේලිට දෙනවා කවි පන්තියක් ලේලිට කියන කවි පන්තියක් ලියලා තියෙනවා මේ අපි සාමාන්‍ය මෑතක ඉඳලා ජගත් මේ සීනේ කිරය වැඩසටහනට අපි මූණු පුත හරහා එන කවියක් තෝරගන්නවා මම මේ කවිය තෝරගත්තේ මේ ප්‍රමිලා කුමාරි බාලසූරිය මණ්ඩා වෙලවල මේක ඉතාම සංවේදී කවියක් මේ කවිය කියන්නේ හොඳම තැන තමයි මේ ඔබ ඉන්නේ තාමත් මගේ පුතු හරි හපනා හෙට කොළඹට යනවා පණම් තුනක් හොයලා මටත් එකක් දෙනවා වැඩිපුර උඹ තියාගෙන පුතේ මට පොඩ්ඩක් දීපන් මෙන්න මේ අතර මේ අම්මගේ පුතා විවාහ වෙන වෙලාවේ කියනවා හිස දරා සිටි කිරුල ගලවා කාටද මේ කියන්නේ ලේලියට නුඹට පළඳිමි දියණියේ රස බැලූ මී අඹය කපලා කොටස දෙන්නම් සෙනෙහසේ දොරගුලේ ඇති යතුරු පොකුරම උරුඹ නුඹටයි හෙට දිනේ මුළු ගෙදරම තියෙන දේ උඹට දෙනා පුතේ මේ ලේලිට කියන්නේ හදවතේ නෑ කිසිම වෙනසක් රජින කරනව නිවහනේ මේ ප්‍රමිලා කියන්නේ කුමාරි බාලසූරිය ඊළඟ පන්තිය තමයි ඉතාම සංවේදී නුඹත් දරුවෙකු ලෙස සිතාලා සතුටු වෙන්නම් එක හිතෙන් පළුද්දක් නැති සහෝදරකම මැදට තුන්වැන්නෙක් නොවන් තව පුතෙක් ඉන්නව කොහෙ හරි මේ දරුවෝ දෙන්නගෙන් එක්කෙනෙක් ඉන්න අම්මා දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් කියන්නේ මේ සහෝදරයෝ දෙන්නට තුන්වැන්නෙක් වයන් පළුද්දක් වෙන්න එපා මවක ලෙස එක දෙයක් වෙනුවෙන් කරමි ඉල්ලීමක් ඉතින් මෙන්න හදවත කඩාවැටෙන තැන පුතා මගේ ළඟ ඉතිරි කරලා නුඹේ සැමියා නුඹ ගනි මේක හදවත දැනෙන මිනිස්සෙකුට නම් මේ හොඳටම ප්‍රමාණවත් යථාර්ථය තේරුම් ගන්න මෙන්න කවි මොකද කියන්නේ මගේ පුතා මට දීලා නුඹේ සැමියා නුඹ ගන්න මේක කොතරම් ගැඹුරු කතාවක්ද මේකෙම ඉන්න පුළුවන් නැද්ද මංජුල අපි යනවා අපේ ඊළඟ ගීතයට පුතා සැමියා වෙන් කරගන්න හඳුනා ගන්න පුළුවන් වුණා නේද මොකද දුක හිතුණා පුතෙක් ඉන්නවා නේද අපි හැමෝම එකක් විඳිනවා පුතෙක් හැදුවත් දුකෙක් හැදුවත් කූඩුවෙන් කවදා හරි පියාඹල යනකොට දැනෙන වේදනාව අත්‍යමහත් හරි හරිෂානි අපේ ඊළඟ ගීතය අපේ පාසල් වයස් කාණ්ඩයේ පාසල් කාල සමය වෙනුවෙන් නිර්මාණය වුණු ගී ගණනාවක් අතර පාසල් කාලයේ ඉලක්කගත වයස් ප්‍රමාණයකට ගැයුණු ගීතයක් අපිට සාමාන්‍යයෙන් පාසල් පාසල් ජීවිතය පිළිබඳ ගීත නිර්මාණය වෙද්දී ඒක එක වසරේද දෙක වසරේද පහ වසරේද නැහැ අපිට මට සාමාන්‍යයෙන් සඳර්ශන වේදිකාවේ නම් බහුලම ඇහුණු ගීත තමයි අකුරු මැකීනේ සුලංගේ ලෙලිනා ශාල්ත වික්‍රමයන්ගේ එතකොට මේරියන් සංගීත කණ්ඩායමේ සමනල රෑනක්සි ඉගිලි අර සුමිත් අය හරින් ඉන්න සුමිත් සුමත් ප්‍රියංකරලා වේදිකාවේ ඉන්න කාලේ තමයි ඒ ගින්න වාර වෙලා අපි බහුලව
ඒ වගේ. ඒතකොට ඒකේ සමස්ත පාසල් කාලෙම තියෙනවා. මේකේ පියමන් කෙරුවෙමු මහා විල් මැද්දින්. පෙම්බස් දෙඩුවෙමු උයන් කොනක හිඳ. මේ පියමන් කරපු විදිය මගේ ජීවිත හරි සමීපයි. එදා කටුකයි කියලා දැනුණාට ඒ කිලෝමීටර් 2කට ආසන්න දුර මතක් වෙදි දැන් හරි සතුටුයි. එහෙම දුරක් නොතිබුණා නම් තමයි දුක හිතෙන්නේ. අපි මේ අතර අපි ගමේ පාසලට යන කාලේ මේ ආදියෙන් අපි පාසල් ගත වුණා. ශිල්ප උගත්තෙමු නැන ලැබ ගත්තෙමු දෙපා වාරු නැත ඔබ හැර යන්නට. මේ ගීතයේ ඉන්නේ පාසල තුල පාසල් කාලය තුල නිසි ඉලක්කයන් සම්පූර්ණ කරගත්ත අය. මේ පාසලෙන් සමුගන්දි දෙපා වාරු නැතුව යන්නේ ඒ පාසල සමග හරියට නිවැරදිව සම්බන්ධතාවයක් තිබුණා අය. අපේම පන්තියේ අපේම රැහේ එක කොටසක් සමුගත්තේ හරි සතුටින්. වයි වර්ණ තීන්තන ආලේප නාගන හෝ ඒ වගේ සතුටකින් හරියට කූඩුවක් නිදහස් වුණු හැඟීමෙන්. හැබැයි අපි දෙපා වාරු නැතුව තව ඉන්නේ කොහොමද ඉන්න විදිහක් ගැන අපි කල්පනා කරා. මේ පාසලේ අපි සාමාන්‍යයෙන් මේ සීමාව අහුවෙන්නේ සාමාන්‍ය පෙළ එහෙම නැත්නම් උසස් පෙළ සීමාවෙදී. සාමාන්‍ය පෙළ කාලේ අපි දන්නවා අපිට උසස් පෙළ දක්වා ඉන්න පුළුවන් කියලා. උසස් පෙළ සීමාවෙදීත් අපි පාසල එක්ක රැඳින්න වෙන වෙන උපක්‍රම යොදාගත්තා. එතකොට නිල්තන පළසේ ගැටුණු දෙපාවයි කෝල හැඟුම් කෙලි කවට සිනහවයි. මෙන්න මෙතන තියෙනනේ පෙම්බස් දෙඩුවේ උයන් කොනක හිඳ කියලා. ආදරේ එතනක් තියෙනවා මෙතනක් තියෙනවා කියලා මට හිතෙනවා. කෝල හැඟුම් මේ කෝල හැඟුම් තියෙන්නේ නිල්තන පළසේ. නිල්තන පළසේ වැඩිපුර ගැටෙන්නේ පිරිමි තරුණයන්ගේ. ඒ අතර තමයි කෝල බැලුම් හෙලන්නේ. මට මේව අත්විඳින්න ලැබුණා මම වාසනාවකට මිශ්‍ර පාසලක ඉගෙන ගත්තේ. අපේ මේ සියලු ක්‍රියාකාරකම් වලට අපි සම්බන්ධ වුණා. අපි ක්‍රීඩා කටයුතු කළා. එහි ජයග්‍රහණයෙන් සිද්ධ කරගත්තා. අධ්‍යාපන කටයුතු කළා. මේ ගැයුම් නැටුම් ආදියට සම්බන්ධ වුණා. එතකොට මේ සියලුම දේ තුළ අපි පුදුමාකාර ජීවත් වුණා. ඒ නිසා අපි තවමත් පාසල ඉස්සරහන් යද්දි එබිල බලනවා. වහලා තිබුණත් එබිල බලනවා මේක. පාසලනේ කියලා. ඉතින් මගේ ඒ මගේ තිවිච්ච සිතිවිල්ලක් නිසා තමයි මම මේ ගීතේ තෝරාගන්නේ. කෝල හැඟුම් කෙලි කවට සිනාවයි. මේ කෝල හැඟුම් කැමැති අකමැති තැන ඉඳගෙන අපි මිශ්‍ර පාසලක අපි කටයුතු කළා. දැකීම පමණයි. හමු පිනීම පමණයි. ඒත් අපි ආදරණීය කටයුතු කළා. නෙත කඳුලින් හස කැනින් මුවා කළ සොඳුරු පැතුම් පුරවා මනමත් කළ. මෙතනත් එනවා එකක්. මනමත් කරන්න තරම් මොනවද සිතුවිලි? මනමත් කරන්න තරම් අධ්‍යාපන සිතුවිලි තියෙන්න බෑනේ. ප්‍රේම සිතුවිලි. ප්‍රේම සිතුවිල්ලක්. එතකොට මගේ දැස තුල යලිත් මැවේවිද? මේ මල් නැටුම, කලගෙඩි නැටුම මේවා කරන්නේ කාන්තා පිරිස. තන නිල්ලේ පය ගැටෙන්නේ පිරිමි මේ දෙපාර්ශ්වයේම සමබරව මේක විඳලා පාසල් අධ්‍යාපනය සාර්ථකව කරලා මෙතන තියෙන වැදගත්ම දේ අර පාසල් ප්‍රේමී තියෙන්න ඕන තැන තියෙනවා හරියට හරි හරියට හරි ඒ නිසා ඒක තියෙන්න ඕන තැන සුරැකීව තියෙනවා අභිභවා ගිහිල්ලා නැහැ අවසානයේදී කියන මා හැදු පාසල් මෞනි සියලු සිප්කිරි තවා අපි පෝෂණය කර තිබෙනවා එනිසා මම මේ ගීතය තෝරා ගන්නවා ගීතය දැන් අපි අහමු අහලා මම ඊට පස්සේ ඒ ගීතය ඇතුලේ ඔබ තමහර තැන්වලට එක්කගෙන යනවා කමක් නැහැනේ මම කිව්වේ මාව සිහිනින් අවදි කරන්න අනිවාර්යෙන් අපි අහමු ගීතය Thank you.
නැවුනේ මේ මම වෙනම විදිහට මේ ගීතය රහවින්නේ දැන් ඔබේ ਵਿਚාරයත් හිතේ හොල්මන් කරනවා සමා වෙන්න ඒ හොල්මන් කරන අතරතුරේ මම මේක මෙන්න මේ විදිහට වින්දා දැන් මගේ මාත් එක්ක එහෙම විඳපු අය දසදහස් ගණනක් අපේ ප්‍රේක්ෂක කුලකේ ඇතුලේ ඇති විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියත් එක්ක මේ ගීතයේ දිනක විජේ කුමාරතුංගයන් ගැයුවා නම් එය මෙන්න මෙසේ විය හැකිය කියන උපකල්පනය මත තමයි මම මේ ගීතය අහුවේ. ඉතින් එහෙම උපකල්පනයක් එක්ක ගීතයක් විඳින්න හම්බ වෙන එකත් හීනය තමයි. එහෙම තමයි හීනය. ඉතින් මේ ශානිකාගේ ගැයුමත් මංජුලගේ ගැයුමත් ගැන විශේෂයෙන් මම ආලවට්ටම් යොදලා එක බරසාරැතුව කියන්න ඕනේ. ඒ දෙපළම ඉතාම හිරට ගයනවා. ඔබේ අර මහා පෞරුෂත්වයෙන් පිරිහඬයි යගේ බොහොම සුමට සුමිහිරි හඬයි මිශ්‍ර වෙච්චම ගීතයට වෙන්න ඕනේ සාධාරණේ උපරිමයට සිද්ධ වෙනවා. මෙතුමියට මේ අපුරු හැකියාව තියෙන ඒක ප්‍රසිද්ධි ප්‍රසිද්ධ කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි සතුරු සාමිච්චේ පෞද්ගලිකව ගීත අහන විට ලංකාවේ ඕනම ශිල්පිනියකගේ කඩක් අනුකරණය කරන්න පුළුවන්. පරලා ඒ හා සමාන ගායනා කරන්න පුළුවන් අපි කොච්චරකවත් අද මෙතන වෙන්නේ නැහැ ඒක. කවදාවත් මේ ප්‍රසිද්ධ තැන් වල වෙන්නේ නැහැ. දැන් අපි එහෙම ඉල්ලුවට කිහිම කියන්නෙත් නැහැ. කියන්නෙත් නැහැ අපි ඒක يعني අපි එහෙම ඉල්ලන තීරමකුත් නැහැ. තීරමකුත් නැහැ. ඒ හැකියාව තියෙනවා. තියෙනවා. මම අර කිව්වා මේ ගීතේ ඉවරණයෙන් පස්සේ මම මේ ජගත් පොඩි පොඩි තැන් වලට එක්ක යනවා කියලා ජගත් පාසල් ගියේ කොහෙද? මම මූලික අධ්‍යාපනය මගේ ගමේ බර්ලස සාන්තානා මහාවිද්‍යාලයේ ඉන්පසුව මොකද මගේ අම්මා පුරුතුමියක් ගමේ පාසලේ වැඩි කාලයක් රඳවා ගන්න එතුමිය උත්සාහ කළා මොකද එතුමියගේම පේනමානී පාසලත් එක්ක තියාගෙන ඉන්පසු උසස් පෙළ සඳහා මම වෙන්නපු ජෝසප් වාස් විද්‍යාලයට ඇතුල් වෙනවා කෙටි කාලයක් බෝලවත ගොන්සල්ලිස් විද්‍යාලෙත් මම අධ්‍යාපනය කරා මේ පාසල් තුනම මිශ්‍ර පාසල්ද නෑ පළමු පාසල් දෙක මිස්ටර් පාසල්. ඔබ වඩා වැඩියෙන් කැමැත්තෙන් අධ්‍යාපනය හැදෑරුවේ මොන පාසල්වල? මගේ ගමේ පාසලේ. කියන්නේ මිස්ටර් පාසලේ. මිස්ටර් පාසලේ. ඒ මිස්ටර් පාසලේ ඔබ වැඩියෙන්ම කැමති පුද්ගලයා හිටියේ කවුද? හොඳම යහළුවා ඔබේ. ඔව් මගේ යාළුවෝ ගොඩක් හිටියා. මාෂේ මේ මම පොඩ්ඩක් කොමත් ඒ කාලෙත් පන්තියේ පොඩ්ඩක් කැපිපෙනන චරිතයක්. අර කට කියන්නේ මේ පුංචි කතාවක් කියන්න මතක් වෙච්ච වෙලාවයි මට මේක අමතක වෙයි කියලා බයයි ජගා. මේ ඔබ කියපු කතාවත් එක්ක මේ සම්බන්ධ නැහැ. ඔව්. මම මේ රවි මේ
මම එනකොට මේ අපි දැන් මහපාරේ මහමාර්ගයේ එනකොට ඉදිරියෙන් යනවා ත්‍රිරෝද රජයක්. මේ මේ ඔබේ කතාවත් එක්ක මට මතක් වෙච්ච හින්දා කියන්නේ. ඒ ත්‍රිරෝද පිටිපස්සේ ලියලා තියෙනවා සුමිත් මේ ගොඩාක් කැපී පෙනෙන ගිය අය පිනිපිනි කැපිලා ගියා බං කියලා. ඒක හරි අමුතු කතාවක් නේද? ඒක හරි සාධාරණ අමුතු කතාවක්. මට ඒක මතක් වෙච්ච හින්දා කිව්වේ. මේ ඔබ කියන්න දැන් ඔබ ඔබ කැපී පෙනෙන ශිෂ්‍යය. ශිෂ්‍යය මොකද මේ මේ කතාව කතිකත්වයේ තිබුණා. හා හා. එතකොට අර කතාවක් තියෙන්නේ මේ කුඩමසුන් පිළිගඳමේ. නෙළුම් මල සුවඳමය. දෙකට එක දියමය හොඳට නරකට කටමය. කියලා මගෙත් කට හොඳ වෙච්ච දවලුත් තියෙනවා. නරක වෙච්ච තැනක් තියෙනවා. නරක වෙච්ච වෙලාවත් තියෙනවා. අර වැඩිපුර කතා කරන කෙනාට අපේ ගමේ ආමන්ත්‍රණය කරන වචනින් පොඩක් එහෙම දේකුත් තිබුණා. හැබැයි මෙතන තමයි සුවිශේෂී දේ. අපි ඇඟේ ඇතුලේ තියෙන හැකියාවන් හොඳ පැත්තට යොමු වුණොත් ඒක තමයි වාසනාව වාසනා ගුණය. මේ අර ඒක මට එතනින් මතුවෙලා මට පුළුවන් වුණා මේ ශිෂ්ත්‍රි ඒ කටින් වැඩක් කරගෙන යන්න. යාළුව හිටියා මිශ්‍ර පාසලේ යාළුව ඉහිළුව දෙගොල්ලම හිටියා. මම ගොඩක් සාමාන්‍යයෙන් මගේ සරසවිය තමයි සමාජයේ. ඉතින් ඒ ඒ සමාජය තුල මට හමු වුණු එක කාලින් කාලට හම්බෙච්ච යාළුවෙක් එක තමයි මම මගේ ජීවිතේ ගොඩනගත්තේ ඇත්තම කිව්වොත් අර කතාව තියෙනවා එක හොඳ පොතක් යාළුවෝ 100කට සමානයි එක හොඳ යාළුවෙක් පුස්තකාලයකට සමානයි කියලා. ඒ වගේ යාළුවෙක් හිටියා මම. යාළුවෝ ගොඩාතරිනුත් යාළුවෙක් හිටියා. ඒක මෙතන කමක් නැද කිව්වට කමක් නැහැ කියන්න. අපි උසස් පෙළ ගමේ පාසලෙන් ඉගෙනගෙන උසස් පෙළත් යන කනුත් තියෙනවා. අපේ ගෙදර මායි අයියා දෙන්නම ළඟ වයසේ අයියාගේ උසස් පෙළ පන්ති අයියත් එක්ක 4යි මගේ උසස් පෙළ පන්ති මාත් එක්ක 5යි ඔක්කොම 9යි. 9 දෙනාම අධ්‍යයන කටයුතු කරන්නේ අපේ ගෙදර. මොකද අපේ මව ගුරුතුමියක් නිසා අරගොල්ල විශ්වාසයෙන් අනිත් දෙමව්පිය අපේ ගෙදරට එව්වා. මේ නමින් 7 දිනක් විශ්වවිද්‍යාලේ ගියා. මායි අයියයි හැර. හොහෝ ඒක වෙනම කතාවක්. ඉතින් ඔය මේ මටත් බොහොම සීමිත ලකුණු කීපයක් අඩුණා. මේ විශ්වවිද්‍යාලයට ගියත් මගේ එක යාළුවෙක් හිටියා. විශ්වවිද්‍යාලෙන් ඉන්නේ මගේ ගෙදර. සියලු වැඩ කටයුතු නවත්තලා ඉන්නේ මගේ ගෙදර. මාව ගොඩ ගන්න ලොකු වෙහෙසක් ගත්තෝ යාළුවා. ඊට පස්සේ මං වෙනුවෙන් මොකද්ද කරන්නේ කියලා ව්‍යාපාරික කටයුතු සුළුසුළු ව්‍යාපාරික කටයුතු වලට පටන් ගන්න අපිට ඒ දවස්වල මට සාපේක්ෂව යාට යමක් තිබුණා. ව්‍යාපාරික කටයුතු කරලා ලාභ පිටන තැන දියා නැහැ. මේ සතිය හොයා ගන්න කියනවා. ඊළඟ සතියත් හොයා ගන්න කියනවා. බැරිම තැන ව්‍යාපාරේ මම නැවැත්තුවා. මොකද එයා ලාභ ගන්න නැති නිසා. ඉතින් අර ඒ වගේ මිත්‍රත්වය තාමත් මගේ දුරකතනේ 1000ක් 2000ක් අතර යාළුවා කියන නමින් ඉන්නේ මගේ යාළුවා. හැමදාමත් යාළුවී මම ඉන්නේ මේ පාළුවේ. මගේ පාළු පැලට එන්න කවුරුත් නැහැ යාළුවී කියලා. ත මට එනවා අශයි මෙතන විශේෂත්වය. අවුරුද්දකට ආසන කාලෙන් එයා මාත් එක්ක කතා කරලා නැහැ. මං එයාට කතා කරලත් නැහැ. මම හොඳින් ඉන්නවා කියලා දන්නකම් එයා කතා කරන්නේ නැහැ. මට අපහසුවක් වුණු සෙනින් කතා කරනවා. මාත් එමයයි. බැනීම් වලට සීමා නැහැ. අපි යමු අපේ ඊළඟ ගීතයට. කමක් නැද්ද? කමක් නැහැ. මම ඔබට පුංචි මතක් කිරීමක් කරන්නම්. ජගත් ඔබේ මේ ඔබේ ඔබ නියෝජනය කරන කුලකය. ප්‍රසංග වේදිකාවේ තිලක් කුමාර රත්නායකගේ ඉඳලා කර්ණරත්න අබේසේකරයන්ගේ ඉඳලා එතකොට ලොකු දැවැන්ත කුලකයක් ඔබ නියෝජනය කරනවා. ඔව්. එතකොට ධර්මශ්‍රී වික්‍රමසිංහ මට ওই නන්ටික මගේ කටින් කියා ගන්න ලොකෝ මේ ආසාවක් තිබුණා කියන්නේ මොකද මම නියෝජනය කරන්නේ අද ඒගොල්ලෝ නිසා මට නිකන් මේ දක්වා ලොකු හිතේ බරක් තිබුණා මේ නන්ටික මගේ කටින් කියා ගන්න මගේ යුතුයකම් මම ඉෂ්ට කරන්න ඕනේ අපේ සම්දර්ශන ඉතිහාසයේ අවුරුදු 60කට විතර ගිහිල්ලා තියෙනවා හොයලා බලපුවාම මේක එලිමහනට ඇවිල්ලා තියෙන සුමිත් අයියේ විහාර මහදේවී එලිමහන් රංගපීඨය කියලා අපි දැන් පටන් ගන්න දැනි මෙතන නිවේදන කටයුතු වල ආරම්භක නිවේදකයා කරුණරත්න අබේසේකරයන් අපි අර හලුණු ගීතේ ගී රචකයා. ඉතින් එතුමාට මගේ ගෞරවය එතුමල්ලා පිළිසකර කළ මාවතී
අද අපි යනවා අපි ඇවිදගෙන යනවා ඇවිදගෙන යනවා එතකොට ලලිතස් මෛත්‍රීපාල ධර්මශ්‍රී වික්‍රමසිංහ ආර්යසිරි විතානගේ අද ගුණසේකර ප්‍රබල ව්‍යාපාරිකෙක් ඈ ආර්යසිරි තමයි ඔව් ඉතින් ඒ අපිට පෙර ආදුව හිටි අය මගේ කාලේ මම දැක්ක අය නෙල්සන් අබේකෝන් හේමසිරි හල්පිට මගේ නිවේදන වීරයා මට නිවේදකෙන්න හිත දුන්නේ තිලක් කුමාර රත්නායක දිහා බලද්දී නළුවෙක් වේදිකාවට ඇවිල්ලා කටයුතු කරද්දී මේක හරි ආසාවක් ඇති වුණා මේ මෙත් නිවේදන කලාවේ හැරුම් ලක්ෂ්‍ය තිලක් කුමාර රත්නායක මොකද වටිනාකමක් ගෙනත් දුන්නේ මෙයා අද අපි ඉහළ වටිනාකමකින් වේදිකාවේ කටයුතු කරනවා මේකත් මතක් කරන්න ඕනේ මේ අවස්ථාවේ समस्त कला शेष्यन अतर इहलम प्रतिलाभ हिमीन शेष्य तमय अपी एक मंगता ने विना किसीद महादिक नीलेन शिल्प शिल्पी नाट नोलेबिन वरप्रसाद प्रतिचार्य प्रतिलाभ्य देखम अपी शेष्य दड्युति बिना यदि मे आय मतकर मे आय आपुफारित मय अद ममी පෙරහැර එන ආචාර්ය නන්දා මාලනී ගායනා කරන ගීතය ඔබ තෝරගෙන තියෙන ඔබේ හතරවෙනි ගීතයට ඔව් මේක විශාරද නන්දා මාලිනියන් විසින් ගායනා කරන සුලින් ආර්යරත්න ඒ සුසංයෝගය මෙතනත් දකින්න සේන ජයන්ත වීරසේකර ඔව් මේ නම එච්චර සුලබ නමක් නෙවෙයි සංගීත අධ්‍යක්ෂණයේදී මට නම් ඔබට පුදු ඇති නන්දා මාලිනියන් ගැන මතක් කරද්දී අපි සංගීත ශිෂ්‍රී මහා වටිනා අස්වැන්න එතුමිය සතුයි ඒතරම්ම මෙතුමිය එක මම මුලින් කිව්වනේ සඳර්ශන වේදිකාවේ කටයුතු කර නැහැ හැබැයි එතුමගේ සෑම ගීතයක්ම පහේ අපි වේදිකාවේ ඇහෙනවා මේක මහා පුදුමයට කරුණක් සමහර විට සඳර්ශන වේදිකාවේ රසාඥතාවය රසභාවය පිළිබඳව මොන මතය දරනවද දන්නේ ඒ ගීතවල විග්‍රහය කෙසේ වෙතත් පුදුමාකාර විදිහට මිතුමියගේ ගීත සඳර්ශන වේදිකාවේ ගායනා කරනවා. ගායනා නොවුනොත් ඇවිත් අපෙන් මේ ගීතයක් නැද්ද කියලා ඉල්ලනවා. එතකොට ඒ වගේ තැනක එතුමිගේ ගීතවලට ඉල්ලමත් තිබෙනවා. ඉතින් මේ ගීතට යන්න කලින් මම මේ වැඩසටහනේ කාලයක් තිස්සේ ගීත 10යි පළවෙනි ගීතය වෙලා තිබුණු ගීතයක් තිබුණා. ඒත් මිතුමිය ගායනා කරන ගීතයක්. ඒ තමයි උඩුමුලියන් නෙලාගොතන නීලවර සරසන්නට. මොකද ඔය මොකද අපි සම්දර්ශනයක් වුණත් ආරම්භ කරන්නේ කොහො රණවිරු ගීයකින් දේශාභිමාන ගීයකින් නැත්නම් මවුගුණ ගීයකින්. අද අපි දේශාභිමානයට නැඹුරු වෙලා අපි පටන් ගත්තා. මේ උඩුමුලියන් ගීතය මම සූදානම් කර මම ශානිකටත් ඒ සඳහා සූදානම් කර තිබුණා කලින්. ශානිකන් චුට්ටකම් පොඩි කොටසක් අහමු. මොකද මේ ගීතේ මම හරි කැමති ගීතයක්. රණවිරු උපහාර සඳහා මීටත් එහා ගීතයක් නැහැ. මේ ගීතය අතික්‍රමණය කරන්න තවත් ගීතයක් නැහැ. උදගුලියන් ගොතා බඳින නීලවර සරසන්නට මා පිපුණේ මෙත වචන ඇත්තටම සූදානම්මින් ආවේ නැහැ මට මෙතනට ආවක මේ පොඩි කැලක් කියන්න කියලා මම මේ සාමාන්‍යයෙන් අපි නිවේදකයෙක් නේ කියන්න ඕන දේවල් අපිට කියන්න ආපුවා මට ටිකක් අමාරුයි නවත්ත ගන්න ඔව් ඒක හරිය මට වෙලා තියෙන්නේත් එහෙම තමයි තියෙන්නේ මම චානිකාට කියනවා මේ ගීතය ගයන්න බැරි වුණත් ඇහිලා තියෙනවා ඒක හරිය මම ඒක මේ කියන්නේ මේ වගේ ගීතවලට ඇයි ඉඩ කඩ නොදී තියෙන්නේ ඇයි මේවා යාන්තමින් හෝ සවනි රඳවා නොදා ගන්න
මට එහෙම තමයි දැන් අද ලංකාවේ රසාඥතාවය පිළිබඳව මිනුම් දණ්ඩක් තියෙනවා නම් ඒ මිනුම් දණ්ඩ තමයි සිහිනය කියලා. සිහිනිරය කා සිහිනය කිරෑ බලනවා නම් ඔහු රසවතී. ඒ මිනුම් දණ්ඩක් බවට පත් වෙලා. ඉතින් අපි අඳින ඇඳුම කරන කතාව අපි අධ්‍යයන කරන දේවල් ඒව මත අපිව තීරණය කරන්න පුළුවන්. අහන්නේ ගීතය. පෙරහැරේනවා සාමාන්‍යයෙන් මේ ගීතය මෙතුමිය ගායනා කළ ගීත අතරින් ඉතාම අඩුවෙන්ම ඇහෙන ගීතයක්. සාමාන්‍යයෙන් නැසෙන තරම් මේ ගීතය මම හද්දි මේ ගීතය අලුතින් කියන්න දෙයක් නැහැ. මේ ගීතය තියෙන ඒ සිදුවීම් සිද්ධි සමුදායක් මාලාවක්. මේ පෙරහැර වගේම තමයි අපේ ජීවන පෙළහැර. අපිත් මේ ජීවන ගමනේ එක එක චරිත නිරූපණය කරන රංග මණ්ඩලයේ නළු නිලියන්. මෙතනදී අපි බලන්න ඕනේ මේ අපි රංග දෙන්නේ අපිට කැමති චරිතද? අපි රංග දෙන්නේ සුදුසු චරිතද? කියන තැනට තමයි මට මේ ගීතය හරහා මතක් කර දෙන්න වෙන්නේ. මොකද අපි අකමැත්තෙන් අසීරුවෙන් තවත් අයගේ ඉගෙනුම් බස් වලට අවශ්‍යතාව වලට අපි මේ ජීවිතය ගෙවනවා. ඉතින් අපිට අපේ කියන අනන්‍යතාවයක් ගොඩනගා ගන්නට අපි උත්සාහ කරන්න ඕනේ. මේ ගීතේ පෙරහැරක රැඳුණු දුක් සුසුම් කියලා තමයි මේ ගීතේ පටන් ගන්නෙ. පෙරහැර එනවා කස පුපුරනවා හේවිසින් අද පතුරනවා කසකරුවන්ගේ දහඩිය මුගුරින් පාවඩ මත අතුරනවා පාවඩ බිම ඇතිරෙන්නේ වැගිරෙන දහඩිය වලින් මේ කසකරුවන්ගේ ඒක තෙන් කියනවා යදමින් බැඳි ඇතු අසීරු ගමනින් හිමිහිට පාද තබන්නේ යන ගමනේ ඉම දැනගනු ඍසියෙනි ඇත්ගොව්වන් පාද තබයි මේක ඇතු යනවා සරසල විචිත්‍රවත් ඇඳුමක් වයි වර්ණ විදුලි බුබුලුත් තියෙනවා ඔහුගේ හිස මත පිට මත වටිනා දෙයක් තියෙනවා අපි ඒ දෙස බලනවා හැබැයි ඔහුට යදමින් විලංගු දාලා ඔහු යන්නේ අසීරුයි අසීරු ගමනකින් යන්නේ යන්නේත් නිකන් නෙමෙයි කලබල කරන්න අවසරයක් නැහැ පොඩ්ඩක්වත් හෙන්ඩුව අතැති ඇත්ගොව්ව ඉන්නවා ඇත්ගොව්ව යන්නේත් අසීරු ගමනින් කොයි වෙලේ ඉවර වෙයිද කියන බලාපොරොත්තුෙන් යන ගමනේම දැනගනු ඍසියෙනි ඇත්ගොව්වන් ගාටන්නේ ගුරුන් ගැනටයි නිදිමත දරු කැල කලගෙඩි අරගෙන එන්නේ පන් තීරුවේ බෝල් පින්නින් නැහැවි දෑත්තට දීවි යන්නේ මෂේ මේ අපි පාසල් කාලේ මේ ටිකක් මේ බහුලව තිබුණා පාසල් දරුවන්ව විවිධ කටයුතු වලට සම්බන්ධ කරන දැන් නම් දැන් පාසල් වලින් ඒ අයින් කරලා තියෙනවා දැන් එහෙම වෙන්නේ අපි ඉඳලා තියෙනවා අවුවේ කොඩියල්ලම් පැය ගණන් ඉඳලා තියෙනවා එතකොට ඒක තමයි මට මතක් වුණේ අපිට දුන්නු අන මේ මම මේකෙන් දකින්න ඔන්න එනවා ඉක්මනින් පේලියට එන්න ඒකයි මම මෙතනින් ගත්තී පාර දෙපැත්තේ පොඩි මිනිසුන් දෙස නිලමේවරු නැහැ බලන්නේ රජ සිටු මැතිවරු නරබන තැන්වල නිලමේවරු නවතින්නේ දැන් මේ පෙරහැර සාමාන්‍යයෙන් දෙවියන්ට බුදුන්ට වෙනත් අරමුණු ඉටු කරගෙන යන පෙරහැර හරසර දක්වන්නේ මැති ඇමතිවරුන්ට එතකොට තමයි පොඩි මිනිස්සු දෙස බලන්නේ ලොකු අය දෙස බලනවා එතනදී වැයුමේ රිද්මය වැඩි වී හොඳ නැටුම් පාන්නේ එලි අඩු පන්දම් තෙල් නැති පන්දම් කිනි දැල්ලා තල්වන්නේ. එතකොට පෙරහැර උත්කෘෂ්ඨවත් ස්ථානයේ තමයි මෙති අමුතුරු අය. බලනවා නම් අන්න තැන. ඒක හරි. නිලමෙල තියෙන ප්‍රමාණය බොහොම වැඩියෙන් උස්සලම උත්තේජනීය තත්ත්වයක් වෙනවා. හිතේ වේගයට හේවිසි හොර නැ තම් මැට්ට නඩවන්නේ. මාලක්කම් මැද වෙස් නළුවන්නේ පීඩිත මුහුණු පෙනින්නේ. මේ ඔක්කොටම ඉන්නේ අවසානේ මෙතෙන්ට. අඹුදරුවන්ගේ කුස් පුරවන්නයි වන්නම් තාල වයන්නේ දෙවේල දෙවේලේ
අතසරුකයින්නයි කොහොම කලී නටවන්නේ මේ දරිද්‍රතාවය මේ පීඩනේ කරන්න මේ යනවා අපි හිතාගෙන ඉන්නවා මෙහි පෙරහැර තුල ඉන්නේ ඔක්කොම ලබ්ධිකයෝ භක්තිකයෝ මේ සිද්ධ කරන්නේ ඔවුන්ගේ පූජෝ උපහාරය කියලා එහෙම නැහැ මේ තවත් පීඩිත පන්තියේ ජනතාවක් ඔවුන්ගේ ජීවිකාව සරි කරගන්න ආකාරය යෙදෙන උත්සාහය උත්සාහය හොඳයි අපි හම් සුමිත් ගීතේ
සංගීතය කොහොමද සැපේම අති විශිෂ්ටයි ගායනය සහ වැයුම ගැයුම වැයුම සහ ਵਿਚාරයේ තුනම කැටි වෙච්චම ගීතේ හරි මිහිරට සහ සාරවත් විදියට හදවතට දැනෙනවා අපේ වැඩසටහනේ ඊළඟ ගීතයට අපි යන්නේ මේ බොහොම ආදරේ ප්‍රහර්ෂය ඉතාම මිහිරට දැනෙන ගීතයක් अभिवर्धन बालसूर्य महात्म्य सह सुजाता अत्तनायक मैथिनी गायन करने गीते बोंद मेदुम कंदुरेल्ले सुरंगरा रजदहाने मे जगत्तोरपु पास्वेनी गीते मेगे सरद दसनायक शूरिन तमाय संगीत करलत वेनी मे गीते मंकवे 10 म तोरद्दी युग गीते वलट मंग बडी नबृतावयक दुन्ना दुन्ना सह मेक पुदुम रूपमय गीतेयक මේක පල්ල වචන පිට වෙද්දිම අපි සැරිසරනවා මේකට මේ ගීතයට අනගි මතක සටහන් එක්ක අහුවෙනවා දූලුමල චිත්‍රපටයේ දර්ශන පෙළ නීටා ෆෙනැන්ඩෝ සමග රවින්ද්‍ර රන්දිනියන් චරිත නිරූපණය කරන අජන්ත රණසිංහ මම හිතන්නේ පද රචනා කළේ කියලා මට මතකයි අන්තං ඔව් අජන්ත රණසිංහ ආචාර්ය අජන්ත රණසිංහ හොඳයි ඉතින් මේ ගීතය මම තෝරගත්තේ මේ ගීතය ලඝු කොට කතා කරනවා නෙමෙයි මේ ගීතය ඊළඟ ගීතයට පොඩි ප්‍රවේශයක් වගේ කියලා මට හිතෙනවා ඒක එකක් අයිත් එක මේ දෙදෙනාගේ ගායන ලාලිත්‍ය සුන්දරත්වය පාන පෙන්වන්න පුළුවන් ඕන මේ ගීතයේ අතර හරි මැද්දේ මම මේක තියා ගන්නවා මෙහි රසාස්වාදයේ රඳවා ගැනීම අරමුණක් මගේ තිබෙනවා කනට හුරු මියුරු ගීතයක් මේක දූලුමල චිත්‍රපටියට එන්නේ මේ දෙන්න කවුද කියලා දන්නවා මම හිතන්නේ මේ වැඩසටහන තුල වැඩි වාර ගණනාවක් ආපු ඔව් ඇත්තටම ගීතයක් වැඩි වාර ගණනක් ආවත් මම මේක තෝරගත්තා මේ ගීතයේ දැන් අවසර නැහැ මේ දෙන්නව අසම්මතයේ පෙම්මතුන් කියලා කියන්නේ මොකද ඒකත් අහනම් කරා මේ ළඟදී සීහනේ කිරා වැඩසටහනක ඔව් අසම්මත පෙම්මතුන් නැහැ කියලා පෙම්මතුන් නැහැ කියලා ඔව් ඒක හොඳ සංකල්පනා මම ඒකයි කිව්වේ සීහනේ කිරා නව සංකල්පනාවන් සහ අලුත් මාවත් විවර කරනවා විවෘත කරපු තැන මේක සාගරයක් බඳු ප්‍රේමයට අසම්මත කියලා කිව්වත් නැහැ කියලා ඔව් එතකොට මේ විවාහ අවිවාහකත් නැති නිත්‍යානුකූලව විවාහ නොවුණු දෙදෙනෙක්ගේ කතාව මේ කොක්කොම වැඩි දිනක ඔය කතා පිළ දන්නවා මේ ගීතය මට කුතුහලයක් ගෙන දුන්නු ගීතයක් ගීතය චිත්‍රපටයට ආවේ කොහොමද කියන එක මට හිතෙනවා මේ ගීතය නිසා මේ රූපජවනික චිත්‍රපටය ඇතුළත් කරාද කියලා මේ මගේ මතය මොකද ඔය චිත්‍රපටයේ මතකේ මතක අතර තියෙන්නේ නීටා ෆෙනැන්ඩෝ ටෝනි රණසිංහ දෙන්න යනවා නෝරේලියේ රාජකාරී කටයුත්තට ටෝනි රණසිංහන් එතකොට සඳ තැන්න කියන තැනදී මේ දෙන හම්බ වෙනවා පෙම්මතා එනවා අර සෙමියාගෙන් හිස්සුණු අඩුණු තැන එතන රවින්ද්‍ර රන්දනිය එනවා මේ ගීතේ එතන ගායනා කරනවා බොහොම ලස්සනට මේක විකාශය වෙනවා මේ ගීතෙන් පස්සේ එකම දෙයයි සිද්ධ වෙන්නේ නීටා ෆෙනැන්ඩෝ ඒ චරිතය හැටියට නිලු නිලු සැක කරන අය ගැප් ගෙනද කියන එක. ඒ ජවනිකා වලට එන්න සඳ තැනට යන්න ඕනේ නැහැ. මේ ගීතය නිසා සඳ තැනට ගියා මේ චිත්‍රපටය අරගෙන ගියාද මේ ගීතය නිසාම අරන් ගියාද. මොකද මේ ගීතයේ තියෙනවා මාල හතක් පළඳන්නට හීන හතක් එළිවන්නට දොළොස් මහේ පහන් එළිය මටත් වාසනා හෙටත් වාසනා. මේ දෙන්න පුළුවන් මාල හතක් පළඳන්න. හීන හතක් ඉදිවෙන මේ වගේ ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් තැන ඉන්න ඔව් පසුබිමක ඉන්න දෙන්නේ නෙවෙයි. ඉතින් මට මගේ අර සැකය මතුනේ උතන කොහොම වුණත් චිත්‍රපටිය නැතත් ගීතේ බලන්න පුළුවන්. ඒක ඇත්ත. ඒ තරම් අපුරු ගීතයක්. ඒ නිසා මම මේක තෝරගත්තා. මම කිව්වා වගේ මේ ගීතය අහමු. ප්‍රවේශයක් ගමු ඊළඟ ගීතයට. ගීතයට යන්න ඕන මෙන්න කියලා ප්‍රශ්නයක් අහන එක මගේ පොඩි පුරුද්දක්. හැබැයි මට කෙටි උත්තරයක් ඕනේ. මේ ප්‍රේමයේ හදවතට දැනුණු වෙලාවේ ඇතිවෙච්ච ප්‍රහර්ෂය නෙමේ උත්තේජනය සහ ප්‍රේම ආලිංගනය. ජගත්
නාත්තණ්ඩිගේට මුලින්ම ප්‍රේමය දැනුන වෙලාවේ හදවතේ දැනුණු ප්‍රහර්ෂය කොහොමද? මට ප්‍රේමය දැනුණු වෙලේ වෙන දේවල් තීරුන්නේ. වෙන දේවල් එච්චර කලින් ප්‍රේමය දැනුනේ. දැනුනේ. කියන්නේ කිසිම දෙයක් ලෝකේ තේරෙන්නේ නැති කාලේ ප්‍රේමය තිබුණා. ඇත්තමයි. ඒ ප්‍රේමය සාමාන්‍යයෙන් වින වචනවලට ඉස්සර කරන්න කලින්ම ප්‍රේමය ආවා. මම හොඳ ප්‍රේමානිතෙක්. ඒක ආරක්ෂා කරගන්න බැරි වුණා. ඔව් ඒක දැන් අර මං කිව්වේ මෝදු වුණාට පිටුුනේ නැහැ. ඉතින් ඒ වගේ තැනක තිබුණා. දුකයි. දුක නැහැ. ඒ අද විවාහක වී දරුවෝ ඉන්න අතිසාර මම හදවතින්ම මම සතුටු වෙනවා. නමුත් අර අර තුල ජීවත් වෙනවා. ඒ ඒ මෙනෙහි වීම ඒ මතකයේ තියෙනවනේ. මතකයේ තියෙනවා. ඒ අයෝ බහෙන මුලින්ම කිව්වේ අමතක කරලමු පෙරණි කතායි කොමු જાති කරන්න මම කියන්නේ පළක් නැති පෙරණි කතාවක්. ඒ දැන්නේ කියන්නේ. ඔක්කොම නෙමෙයි. අමතක කරන්න එහෙම නැහැ. ඒක මේ වට එකක් පළක් නැහැ කියලා හිතාගෙන මොකද ගෙදර යන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි හමු කීත්. වාසනා මතත් වාසනා මන මුදු මිතු කඳුරෙන්නේ සුන්දර රජ දාරේ ඔබේ සීනා
මම හිතුවා මේ තව පාරක් මටත් වාසනා හිතත් වාසනාවන් කියලා කියයි කියලා. ඒ තරම් ලෝභයි ඒ ගීතේ මේ නිමා වෙනවට ඉවර වෙනවට. ගීතේ පුරාවටම ඇත්ත ඔබ කිව්වා වගේ අපි දැක්කේ දුහුළු මලක් චිත්‍රපටයේ මේ වගේ සිනමාව ජනප්‍රිය වෙන්න ගීතයේ මහත් පිටිවහලක් වෙච්ච යුගයක් තිබුණා. ඒ යුගයේ අපෙන් ඈතට ගියා චාර් ජෝතිපාල මහත්මයා, ඒ වගේම එම්.එස්. ෆර්නාන්ඩෝ මහත්මයා, මිල්ටන් පෙරේරා මහත්මයා ඒ අය නැති වුණාම ඒ ගීතයේ සිනමාවට එන ප්‍රවිෂ්ටය අඩු වුණා. ඊට පස්සේ ඒ ගීත අරන් ඇවිත් සිනමාවට යොදාගෙන සිනමාව වෙනම හැදුවා ගීතය නිසා. කෙසේ වුණත් රසවින්දනය කියන එක උපරිමයි. අද අපේ සිහිනේ ක්‍රියා වටසටහනේ ගීත ගායනා කරන්න මංජුල වර්ණකුර, අපේ ජනප්‍රිය පෞරුෂත්වයෙන් පිරි නැවුම් හඬකින් ඔබට ගායන මංජුල, ඒ වගේම ප්‍රවීණ ජනප්‍රිය ගායන ශිල්පිනිය ශානිකා වණිකසේකර. අද ගීත තෝරන්නේ ප්‍රසංග වේදිකාවේ ඔබට මට හැමෝටම හම්බ වුණු අපේ සහෘද නිවේදක කුලකයේ නියෝජනය කරන අපේ හිතවත් ජගත් නාත්තන්ඩිගේ. මේ ඊළඟට ඔහු තෝරා තියෙන ගීතය මේ මෑත කාලේ ජගත් බොහෝම කිට්ටුවදී අපිට අහන්න ලැබුණු මේ සතියක් වගේ කාලේ අපිට අහන්න ලැබුණු ගීතයක්, ප්‍රථම වතාවට රූපවාහිනියට මේ අපේ සිහිනේ ක්‍රියා වැඩසටහනට ගේන මේක ගායනා කරන්නේ ඉන්දික ලියනගේ කියලා තරුණ ගායන ශිල්පියෙක්. ඔහු අනේක වාරයක් අපේ වැඩසටහනට ගීත ගායනා ඉන්දික නිසා තමයි මට මේක මේ අහසුණේ මෙතන ස්ථානගත කරන්න. එහෙමද? ඔව්, සිහිනේ ක්‍රියා වැඩසටහන තුළ මේ ඉන්දික කියන්නේත් නොමැකින සටහනක්. ඔව්. හන්තාන පමණමද ප්‍රේම් කරන්න තියෙන්නේ කියලා ඔහු අහනවා. ඔව්. මේක ගීතය රචනා කරනවා රෝහණ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය නන්දසිරි කිඹිහෙට්ටි ජේෂ්ඨ අධිකාරී. ඒ වගේම ද ප්‍රවීණ කවි කිවිවරයෙක්. ඔව්. ඔව්. මෙතුමා අතින් අර දිසාපාමු ඇදුරු තුමිනි තක්සලාවෙන් යන අවසර ගීතයත් මෙතුමා ලිව්වා. මෙතුමා ගීත ගණනාවක් මෙතන ලියලා තිනවා. මහින්ද බණ්ඩාර විසින් මේ ගීතය අධ්‍යක්ෂණය කරලා තිබෙනවා. අපි අර මං කී ප්‍රවේශයක් ගන්න කියලා අපි හිම මීදුම් කඳුරැල්ලි සුරංගනා රජදහනි මේ සීතල ලඳු කඳු සුභා සෞන්දර්ය මේ මත ඉඳලා මේ දෙක අතර දැන් අපි ආදරය දෝලණය කරන්න යන්නේ තවත් පැත්තකට. මේකේ ගීතේ කතා කරුවා ප්‍රවේශ කරගන්නේ සරසවි ආදරයක්. සරසවිය කියලා කියපුවාම මැවෙන්නේ මොකක්ද? එකපාරම කියවෙන්නේ පේරාදෙණිය. සරසවිය පේරාදෙණිය කොළඹ කැම්පස් එක. එහෙමද? ඔව්. එතකොට මේ පේරාදෙණිය තමයි තේමා වෙන්නේ බොහොම සුන්දර නිර්මාණවලට. චිත්‍රපටියට, ගීයට, කවියට, නිසඳසට, නවකතාවට, කෙටි කතාවට සරසවි ආශ්‍රිතව සිද්ධ වේ නම් යම් අලංකෘත සංස්කෘත වටිනාකමකින් යුතු දේවල් පාදක කරගන්නවා පේරාදෙණිය. එතකොට කොළඹ සරසවිය මේ අතර ඉන්න දැනුම ඇති අපේ රටේ වටිනා දරු පිරිස උසස් අධ්‍යාපනය සඳහා යොමු වෙනවා. ඔතන හටගන්න ප්‍රේමය හරිතරම් සුන්දර නැද්ද? සුන්දරව විඳින්නේ නැද්ද? ඒකට හරි අපූර්වට දෙන පණිවිඩයක් ගැලපුමක් මේ ගීතෙන් මෙතුමා එක්කාසු කර තිබෙනවා. හන්තාන පමණද පෙම්සුව විඳ ජීවිතේ, එක පෙම් මලක් පිරි නැතිවද රීඩ්මාවතේ මල් නැද්ද? මල් ඇති තියෙනවා. එතකොට
පේරාදෙනියේ මල්වතු වල සරණ වන්ගී තහනම්ද පිම් කරන්න තුම් මුල්ල හන්දී මේ ගීතේ මේ රචකයා සහ සංගීත අධ්‍යක්ෂකවරයා අතර ඒ සුසංයෝජනේ අතිවිශිෂ්ටයි මෙතුවක් කාලයකට අපි ගීතයකට නැසුණු වචන සමූහයක් මේ ගීතයේ තියෙනවා ඒ ඒ වචන ගීතයේ රසාස්වාදය ගීතමය අලංකරණය රඳවාගෙන යොදවා තිබෙන මේ දින දා බොහොම අලංකාරයි මේක එක්තැනක තියෙන මේ ගීතයේ අවසාන කොටසේ ජාතික කෞතුකාගාරය මේ මේ පද පේලියම හරි දැනට ගැළපිලා එක තැනකට ඇවිල්ලා තියෙනවා ඉතින් මේ ගීතය හරි අපූර්ව එක්කාසුවක් කරනවා අපිට ප්‍රේමය හට ගන්න තැන ප්‍රේමය ප්‍රකාශ වන තැන කොතනද නෙමෙයි ඒ ප්‍රේමයම තමයි ඉතින් ග්‍රහලෝකාගාරයේ තිබුණත් පේනමානී හන්තානට පායන සඳ නැ අපට පෑයුවේ ග්‍රහලෝකාගාරයට ගියම හඳ පේනවා සඳ තරු සහ මන්දාකිණිය සමස්ත තාරකාවලල්ල ග්‍රහවලල්ලම පේනවනේ ඒ මට අර හැබැයි අපිට ඒකෙන් පේන්නේ නැහැ පේරාදෙනිය හන්තානට පායන හැම හැබැයි එහෙම නොවුනට මේක ප්‍රේමය නෙවෙයිද මේක ඒක තමයි මහ වැලිය පිස හැම්මන නලමුදු සුවඳ නැරෙයි මේ බීර වැවේ සුවඳට හුරු වියන් ප්‍රේමය ඉතින් අතන මහ වැලිය ගලාගෙන යන මේ එකතැන රැඳුණු බීර වැව බීරවැව ආශ්‍රිතයි. ඇයි ප්‍රේමී නැද්ද? ප්‍රේමී නැද්ද? දැන් මේ සරසවි ප්‍රේමයේ පැත්තකට තියන්නකෝ. දැන් අපි කොළඹ නගරයේ ආශ්‍රිතව ජීවත් වෙන තාම දුප්පත් චූල ජන කොට්ටාසවල ඉන්න අය. එදා මයිතන්නේ අපි කම්කරුවෝ ඉන්නවා. පළතුරු විලින්ද. අර තොරම්බල් විලින්ද. මේ ආදී අතර ප්‍රේමේ හටගන්නේ මේගොල්ලෝ හන්තානට ගිහිල්ලා නෙමෙයිනේ. නුවරට ගිහිල්ලා නෙමෙයි මේ අතරත් මේක වෙනවා. එතකොට ඒ වගේම මේකේ හරිම ලස්සනයි. නිදහස් චතුරස්‍රය මදිනම් දෙන්නාදරේ. බම්බල පිටියේ දුම්රිය පොළ ළඟයි සාගරේ. සීමා වෙන්න ඕනේ නෑ. ඔන්න ගොඩක් තියන ඉඩ. මිය ඇදුනොතින් මහා වැලියට නොදා ආදරේ. තැම්පත් කර යමු ජාතික කෞතුකාගාරේ. මේ කොළඹ විශ්වවිද්‍යාලයේ අවට කවුරුත් දන්න ස්ථාන ගීතය ඇතුළට එක්කාසු කරලා මේ ගීතය කොළඹ ප්‍රදේශය තුල උපන්න ප්‍රේමයට නව 50ක් දීලා තියෙනවා. ඉතින් මේක හරිම විශිෂ්ට ගීතයක්. මම මේ ගීතය තෝරා ගන්න තවත් හේතුවක්. නවපරපුරේ නිර්මාණය නොවනවයි කියන චෝදනාවක් තියෙනවා ගීතවලට. හොඳ දේවල් වෙන්නේ නැහැ කියලා මේ තියෙනවා. මේ හොයන්න ඕන හෙව්වොත් හම්බෙනවා වටිනා සම්පත් මිනි කැට පයට පෑගින්නේ නැහැ ආකරමත තියෙනවා හොයලා ගන්න හොයලා ගන්න ඕන කොහොමත් නිර්මාණයක ශක්තිය තියෙන හිතුල තියෙන පරිකල්පනය එකම වස්තුවක් හැමෝටම පේන විදිහ වෙනස් හැබැයි තව එක්තරා පුද්ගලයෙකුට වෙනස්ම විදිහකට පේන්න පුළුවන් ඒ නිසා පරිකල්පනය මෙතන අතිවිශිෂ්ටයි අපි එහෙනම් මේ නිර්මාණකරුවාගේ මේ සුමිහිරි ගීතය ආදරය තැන් දෙකක නගර දෙකක උපදින ආදරයට මේ ආදරය සහ මේ ආදරය ගලප ගන්න ගන්න උත්සාහයක් ඔබ කැමති නම් ඔබ පේරාදෙණියේ ඉන්න ඔබ කැමති නම් කොළඹට එන්න අපි හැම ගීතේ Thank you.
ලියනගේ ගායන තරුණ ගායන ශිල්පියා ගායනා කරන මේ මෑතදී අපිට අහන්න ලැබුණු ඉතාමත්ම සුන්දර ගීතයක් නව මාණයක් දැකපු ගීතයක් ඉතින් අපි ඉන්දිකට සුබපතනවා ඒ වගේ මේ නිර්මාණකරුවන්ට සුබපතනවා මේ ගීතය අතිශයින් ජනප්‍රිය ගීතයක් වෙනවා නිසැකයි ඔහොම යමු කියලා තමයි කියන්න තියෙන්නේ මම තාමත් ඉන්නේ එතන ප්‍රසංග වේදිකාවයි සිහිනේ කිරයි ඔකත් හරියට හන්තානයි පිටකොටුවයි වගේ තමයි. හැබැයි මේ කන්දයි තැන්නේ අතර මැදේ ලක්ෂ රේඛාවක් නැහැ. එහෙට හමන්න එපා මෙහෙට හමන්න එපා කියලා. නෝ නෑ. සුලන් මෙහි දිශාවටත් මේ දිශාවටත් ගලන්න හැකි පුළුවන්. මම ආරාධනා කරනවා. මේ සපේ සඳර්ශන තුලත් මේ කියන ගනුදෙනුව තියෙනවා. මේ ගනුදෙනුව කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම මේ ගනුදෙනුව සිද්ධ වෙනවා. අවාසනාවකට ඉස්මතු වී අපේ කලාව ගැන කතා කරන්නේ සිදුවෙන ඉතාම අශෝභන සිදුවීම් කීපයක් මූලික කරගෙන තමයි අපි කලාව කතා කරන්නේ. සඳර්ශනයක් බලන්න සරල උදාහරණයක් කිව්වොත් පස් දිනක් ඉන්නවා. මේ රසාස්වාදයේ පිරිස ඇවිත් බලාගෙන ඉන්න අහගෙන දෙන්නෙක් නටනවා පොඩ්ඩක් පේන්න විඳිනවා හැබැයි අර පස් දිනවම නියෝජනය කරන්න හදන්නේ මේ දෙන්නගෙන් දෙන්නෙක් එහෙම කලහකාරී ලෙස නටමින් වෙන වෙන කොහෙද සඳර්ශන බැලුවට තවත් තුන් දිනක් රස විඳින්න ඉන්නවා එහෙම දෙයක් තියෙනවා අපි නිවේදකයෝ විදිහට අපි අපි අපේ කලාව පිළිබඳව අපි ගෞරවයෙන් කතා කරන්න ඕන ඒක මම හිතන්නේ අපිට හම්බෙච්ච අනගි අවස්ථාවක් ලංකාවේ සියලු කලා ඉසම් වලට වඩා ජනගත වුණු කලා ප්‍රසංග කලාව. ඒකට හේතුව හරියට සංස්කෘතියේ කොටසක් වෙලා උත්සවයක් මංගල්‍යයක් ඒ සියල්ලටම අපේ සම්දර්ශනයක් අවශ්‍යයි. එතකොට විවිධ මාධ්‍ය තියෙනවා. ඒ සියලු මාධ්‍යන්හි සංවත්සර සමන්නේ අපේ මාධ්‍යයෙන්. ඔබේ මාධ්‍ය විද්‍යුත් සමස්ත සියලුම ශ්‍රී ලංකා මාධ්‍ය සම්දර්ශනයක් නැතුව සංවත්සරයක් සංවත්සරයක් නැහැ
ජගත් දන්නවද අපි දෙන්නා එක කුලකේනේ මේ මුළු මහත් ජන සමාජයේ කොච්චර අයද අපිට වඩා ජේෂ්ඨ අපිට වඩා පස්සේ ආපු ඕන තරම් හැබැයි ඕනාම වැඩසටහනක් පටන් ගන්න ඉස්සෙල්ලා වටිනාම පුද්ගලයා තමයි නිවේදකයා හැබැයි ඕනාම වැඩසටහනක් නිමා වුණාට පස්සේ කිසිම කෙනෙකුට වැඩක්ම නැති පුද්ගලයා තමයි නිවේදකයා සිහිනේ කිරේ අපි යනවා අපේ ඊළඟ ගීතයට අක්කේ ටිකක් ඉන්නකෝ ඇවිදින් ඉඳගන්නකෝ පුංචි කතාවක් කියන්න තියෙනවා මේ මේ සංවාදාත්මක දෙබස්මේ ස්වරූපයෙන් ගලා යන ගීතයක් ඔබ මේ ගීතය ඇතුලේ කාගෙනද කතා කරන්නේ අක්ක ගැනද නැත්නම් මල්ලි ගැනද අක්කේ ටිකක් ඉන්නකෝ මට බොහොම ආදරණීය අක්ක කෙනෙක් ඉන්නවා මට ආදරණීය අයියා කෙනෙකුත් ඉන්නවා හැබැයි මම මෙතන මේ අක්කව දකින්නෙත් මගේ අම්මගේ අක්කා තිනෝ හැබැයි මගේම අම්මව මම අක්කා විදිහට දකිනවා මම මේ අම්මා නම දිනෙක්ගේ පවුලේ වැඩිමහල් සොහොයුරිය ජගත්ගේ අම්මා මගේ අම්මා අම්මගේ තාත්තයි අම්මයි දෙන්නම නැති වෙද්දි අවුරුදු 3 5 6 10 12 කියන එයාට බාල නංගිල මල්ලිලා සමූහයක් ඉන්නවා. එතකොට මගේ අම්මා තමයි ඒගොල්ලන්ට අක්කා වගේම අම්මා වෙන්නේ. එතකොට මගේ අම්මා ඉතාම කිටි අඩු වයසින් ගුරු වෘත්තියට යනවා ශිෂ්‍ය ගුරු කියන තැනට මම මේ දැන් අහපු විස්තරي මම දැක නෑ තොර මම නෑ. ඊට පස්සේ ඉතාම තික්මනින් ගුරු වෘත්තියට ගිහිල්ලා විවාහ කරගන්නවා මගේ තාත්තා සමග එතකොට සමහර විට අම්මා එතනදිත් බලන්නේ නැති තාත්තගේ ශක්තියත් එක්ක ඔය රකවරණයක් රකවරණයක් එතකොට අපි පුංචි කාලේ ඉඳන්ම හැදුණු වැඩුණේ මේ මහා පවුලක් එක්ක අපි කවදාවත් අම්මට තාත්තට අයියාට අක්කට මට සීමා වුණු ගයක් තිබුණේ නැහැ මෙතන මගේ අම්මා ඒ අක්කා විදිහට ලොකු කටයුත්තක් කරන් යද්දි මම දැක්කා එයා ඒ සියලු දිනාට මග පෙන්නගෙන මේ අක්කලා අපි අක්කලා ගැන කතා කරනවා අඩුයි ගීත වලින් ඒ නිසා මම මේක ගත්තා අක්කි ටිකක් ඉන්නකෝ තැනට ආවේ මම සඳර්ශන වේදිකාව ඉන්න ආපු නිසා සඳර්ශන වේදිකාවේ අපිට නිතර ඇහෙන ගීතයක් මේක මෑත වර්තමානයේ අපි සුප්‍රිය අබේසේකර අපේ හිතවත් ගායන ශිල්පිනිය ගායනා කරනවා මේකේ මුල් ගායනය පුෂ්පරාණී ආරියරත්න මෙතිනිය සරත් සඳනායක අපේ සුප්‍රියගේ අම්මගේ සහෝදරයා ඉතින් ඒ බවත් අපි මතක් කරනවා සරත් සඳනායක ඔව් සරත් සඳනායක සිල් කරා කරනවා අක්කලාගෙන අපි ගීත වලින් කතා කරන අඩුයි නමුත් මට අර අම්මා නැති මට කිරි අම්මා වී ගීතය මතක් වෙනවා විතරත් නායකයන් ගායනා කළ කළුවර ගෙදරට මිනි පහනක් වී දැනගත්දා සිට පෙරම් පිරුවේ අක්කේ මං මතු සක්විති වී දෝ කියලා මේ මල්ලි කෙනෙක් තනි මල්ලි කෙනෙක් අක්ක කෙනෙකුට කියන කතාවක් නමුත් අපේ ගෙදර මං දැක්කා මල්ලිල හතරක් නංගිල තුන් දෙනෙක් මේ ගීතය අත්විඳිනවා මගේ අම්මා වෙනුවෙන් ගායනා කරනවා අම්මා එතකොට මේ මේ පියුම් රටාවට පැදුරක් පිරෙයි රෙයි උදේට ලිප ළඟ කඩයප්පන් ගොඩවේ දෙකමුල් වලින් මට මුතු වට්ටිය නුඹගේ පනමට දී මගේ නැන නෙත් පැහැදිවේ අර අක්ක කෙනෙක් කරන කටයුතු පැදුරක් වියලා උදේට කඩයප්පන් හදලා මල්ලිව ගත්ත කතාව තමයි මෙතන තියෙන්නේ මගේ අක්කව මම මෙතනදී දකිනවා මගේ තාත්තා මට නැතුව යන්නේ අවුරුදු 10ක කාලයකදී ඊට පස්සේ අපි අපි තුන් දෙනත් අම්මත් අර සහෝදරයන්ගේ දරුවොත් එනවා අපිත් ආර්ථික අර්බුදයකට ගැටලුවකට අපි මුහුණ දෙනවා මොකද අර මගේ අම්මගේ නංගිල අපේ එක එක ප්‍රදේශවල වෙනස් විදිහටනේ නෑ ඥාති ඇමතුම් කරන්නේ අපේ පැත්තේ කියන්නේ පුංචා ඔව් එන තැන් වල නම් කුඩම්මා මගේ පුංචලා මේගොල්ලොත් සාමාන්‍යයෙන් 18 20 සීමාවෙදී විවාහ වෙනවා මේගොල්ලන්ගේ මහත්ය සැමියර්
දෙන්නෙක් නැති වෙනවා. ඒ නැති වෙද්දි දරුවෝ කුඩා දරුවෝ කුඩා දරුවෝ ඒ දරුවෝ නැවතත් එනවා අපේ ගෙදර. අම්මා ළඟට. අම්මා ළඟට. එතකොට අපි එක දෙකට වෙනවා. ඊට පස්සේ ওই විදිහට අපි ජීවිතය ගෙවනවා. සතුටට කරුණ මෙන්න මේක නෑ අපිට. මෝරා හද ගැබ පෙම්මල් නෑ පිපුණි. ඉහලා බඳවට ගොමර ලැත වෙන්නේ බාල යෝන් හද වැහිදි ගේ ඇතුලේ මාලද ශිල්පයේද එක මුල්ලේ තැනට අපිට එන්න ඕන වුණේ නැහැ. සතුටුයි ඒ අම්මගත්තු ප්‍රයත්නයක ප්‍රතිඵලයක් විදියට අද ඒ මගේ පුංචලාගේ පුතාලා මල්ලිලත් අද හොන්තැනක ඉන්නවා. මාත් හොන්තැනක ඉන්නවා. මගේ අම්මා හරිම සංවේදී කෙනෙක්. මට අම්මාගේ මතකය අලුත් කරන්න ඕනේ. මත් සියලු දේ මට අම්මා නිසා ලැබුණා තාත්තා නැතුව මාව හදාගද්දි. අම්මගේ ප්‍රේමයේ දැඩිව දැනුණු තැනක් තියෙනවා. මං උත්සාහ කළා පත්තිරුවක සටහන් කරන්න කොළ කෑල්ලකට ගන්න. මට ලිවීමේ ලොකු හැකියාවක් නැහැ කතා කරන තර. පුළුවන් වුණත් මං එළියට දාන්න කැමති නැහැ. මොකද මම නිවේදන හැකියාවත් එක්ක මේකද ලිව්වේ කියලා. මගේ අම්මා අසනීපව කෙමෙන් කෙමෙන් අපි අතහැරලා යනවා මට පේනවා. අම්මට අපෝස්පස්ථාන කරන්න මම කැප වෙනවා. අම්මා අවසාන දවසේ අවසාන මොහොතේ මං අම්මට යමක් කළ යුතුයි දැන්. මට තේරෙනවා මේ උල්පත හිඳින්න යන්නේ ආදරේ උල්පත. මං හයියෙන් කතා කරලා අහනවා අම්මේ මොනවද ඕනේ? ඊටත් වැඩි හයියෙන් කතා කරනවා අම්මේ මොනවද ඕනේ? අම්මා ප්‍රතිචාරයක් නැහැ මට. මං දැනගත්තා මං තනි වුණා කියලා. මට අම්මට ළඟට ඇවිත් මට අම්මේ කියලා කෙඳුරුණා. එච්චර වෙලා ප්‍රතිචාරයක් දැක්කපු නැති අම්මා එහැ ඇරලා මන් දිහා බලන මොනවද ඕනි කියලා අහනවා වගේ. ඒක අම්මා කියන තැන මට මැවෙන හිතෙන හැම තැනකම ওই සිද්ධිය තමයි මාෂේ මතක් වෙන්නේ. කිටිකක් ඉන්නකෝ පිළිදී ඉඳ ගන්නකෝ කුංචි කතාවක් කියන්න තියනවා කුංචි කතාවක් කියන්න තියනවා Thank you.
සාදරයක් නැති ගානයි ටිකත් ඉන්නකෝ ඇවිතින් ඉඳ ගන්නකෝ පුංචි කතාවක් කියන්න තියෙනවා පුංචි කතාවක් කියන්න තියෙනවා මල්ලි නිකන් ඉන්නකෝ අක්කේ ටිකත් ඉන්නකෝ මල්ලි නිකන් ඉන්නකෝ අක්කේ ටිකත් ඉන්නකෝ යක්කා කියන දේද මල්ලි අහන්නේ මල්ලි කියන දේ අක්කා අහනවාද දැන් කවුද අයියා කවුද මල්ලි කවුද අක්කා කියලා තමයි හැබැයි කෙසේ හෝ ඔබ ඒ ගීතයට ගත්ත ප්‍රවිෂ්ඨය අතිශය සංවේදී කාරණාවක් කිව්වේ ඉතින් ඔබේ මව සහ ඇය මුළු සමස්ත ඇගේ සහෝදරයන්ට සහෝදරියන්ට අක්කා වෙච්ච හැටි ඔබට මවක් වෙච්ච හැටි ඊට පස්සේ සහෝදරියන්ගේ අසරණ වෙච්ච දරුවන්ටත් මවක් වෙච්ච හැටි ලොකු කාර්යභාරයක් කරපු මව කෙනෙක් ඉතින් පොදු ජයග්‍රහණ භුක්තියින් දකිනෙක් පෞද්ගලික ජයග්‍රහණ ඊළඟට ඔබ තෝරාගත් ගීතය අපි ක්‍රමක්‍රමයෙන් දැන් අපි වැඩසටහන නිමාව සටහන් කරන්න කිට්ටුයි අපි හැමෝම කැමති ගීතයක් ඔබ පෙම් කරන ඔබේ කුමාරී මට දාදරිය කියා තිබි මේ මකනම් ඉතින් කියන්න ඕන නැති කතාවක් ගීතයකට එක්කහුව කරලා තියෙන්නේ. ගුණදාස කපුගේ ෂෝරින් මේට හඬ මුසු කරන්නේ ස්වර සංයෝජනය සිද්ධ කරමින් පද රචනය සිද්ධ කරලා තිබුණා සුනිල් ආර්ගමගේ මහත්මානම්. මේ ගීතය ගායනා කරද්දී ගුණදාස කපුගේ මහත්මාවත් අපි පෞද්ගලිකවම මතක් කරන්න ඕනේ මගේ සම්දර්ශන ජීවිතයේ මාත් එක්ක ඉතාම සුහදව කටයුතු කරපු කෙනෙක්. මට පෙරලා වටිනාකමක් එකාසු කර දුන්නු කෙනෙක් මොකද ඔහු එක්තරා කාලයක අපේ සම්දර්ශන වේදිකාවට අත්‍යවශ්‍ය කෙනෙක් වෙලා තිබුණා අර ප්‍රචාරක සියලු දැන්වීමවල ඔහුගේ නම තමයි උරිම තියෙන්නේ හැබැයි ඔහු සහභාගී වෙන ඒවා ඉතාම අඩුයි එය මොකද ඔහුගේ නම ප්‍රචාරය කරලා මිනිස්සු ගන්න නමුත් මම මෙතුමා සමග කතා බස් කරලා අපේ කලාපයට මුලින් මගේ ආරාධනාවෙන් වෙන්න අපුවට ආපුහම මෙතුමා මගේ වෙනුවෙන් ආවයි කියන එකත් මට ලොකු ගෞරවයක් වුණා. මෙතුමා මංජුල් වර්ණකල මේ අපි දන්න අපි එකට කටයුතු කළා. අපි එක්තරා කාලෙක මංජුලගේ කැසට් පටයක් අපි නිකුත් කරනවා විජය උපහාරගේ කැසට් පටයක්. ඒකට ගීතයක් තෝරගන්න යනවා. මංජුට අපි දුන්නොත් මංජු කියයි කපුගේ මහත්මයා ගැන මම මුල්ම කැසට් පටේට ගීත තෝරද්දී දඟගී දැනුවම් ගීතය තෝරගත්තා. එතුමා තමයි මේ ගීතේ සංගීත අධ්‍යක්ෂකවරයා. මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්මානම් තමයි මේ ගීතේ පද රචනා. ඉතින් මම ගියා කපුගේ ශූරියන්ගේ ගෙදර. මේ වෙලාවේ එතුමාගේ යාළු මිත්‍රෝ කීප දෙනෙක් ඇවිල්ලා හිටියා මේ මොහොතේ. ඒගොල්ලෝ යනකන් ඉඳලා මගෙන් ඇහුවා මං ගේට්ටුව කිට්ටුව බංකුවක් තිබුණ වාඩි වෙලා හිටි ඇයි දරුවෝ කියලා. මම ඊට පස්සේ කිව්වා සර් මම ආවේ ආවල් සින්දුවේ අවසරය ගන්න කියන්න කියද්දි එතුමා මාව දන්නේ නැහැ ඇත්තෙම සින්දු කියනවා කියලා දන්නෙත් නැහැ විජේ මහත්මයාගේ සින්දු කියන්න පුළුවන් කියලා දන්නෙත් නැහැ. ඊට පස්සේ එතුමා හිනා වෙලා කිව්වා මම ඒ ගීතේ ඊගාව කැසට් එකට කියන්නේ ළමයෝ යන්නේ කියලා. මං ඊට පස්සේ ඉස්සරහට වෙලා මගේ මාපට ඇඟිල්ලෙන් මිදුළු මෙහෙම හාර හාර හිටියයි වුණා. මම ඊට පස්සේ ඇතුළට එන්න කිව්වා. ඇතුළට වාඩි වෙන්න කියලා. සර් පිනාවත් එතුමා අරන් ආවා.
අරංගවිල්ලා ඉතින් එතුමා කවුරුත් දන්නවා ඉතින් මේ විත පොඩ්ඩක් රහ බලලා එතුලට ගිහිල්ලා මගෙන් ඇහුවා ගන්නවද කියලා මම කිව්වා නෑ මට ඒක පස්සෙලා ඊට පස්සේ එතුමා සපිනා ගෑනලා මෙහෙම තියලා වාදනය කරන්න ගත්තා මට කිව්වා කියමු කියලා මං පළවෙනි කෝරස් එක කිව්වා ඊට පස්සේ ඔහු මොහොම දෙවෙනි කෝරස් එකත් කියලා නැගිටලා මෙහෙම ගෙහුවා පුඩි ගහලා එතුමාගේ දයාබර බිරිඳ එතුමිය ආදරෙන් සිහිපත් කරන මේ මොහොතේ ඒක කියපු විදිහටම කියන්නද කියන්න කවන්නේ ප්‍රේම මේ වරෙන් කොහිවා මූ සින්දු මරණවනේ කිව්වා ඊට පස්සේ මට කිව්වා දවල්ට කාලාද කියලා මං කෝ නැස මම තේකප් බිල විතර යාවේ එහෙනම් අපේ ගෙදර අද මං තකහණි උයන්න කිව්වා සැමන් හාල් මැස්සෝ ඔබ බට්ටියක් කනවද කියලා ඔක කන්නත් සර් කියලා බෑ කිව්වේ නෑ ඊට පස්සේ මට බත් ටික බෙදලා එතුමගේ කෑම මේසෙ උඩ තියලා මං බත් කනකම් එතුමා මේසෙ වටේ කැරකුණා එහෙම කැරකිලා එතුමගේ අර සුපුරුදු අර මේ විද වීදුරුවත් අරගෙන එතුමා වටේ ගියා ඊට පස්සේ මාව කෑම කාලි වෙලලා මට ලියුම ලෙටර් හෙඩ් එක එයා ලියලා කිව්වා මේ නිර්මාණ මගේ දරුවෝ මේ මං උඹට දෙන්නේ දරුවෙක් අයියෝ මේ දරුවව හොඳින් බලාගනින් ජීවිත කාලෙම උඹට ජීවත් වෙන්න පුළුවන් මගේ ඇඟේ මේ රෝම කූප කෙලින් වෙනවා ඒක මට දැන් මතක් වෙද්දි ජීවිත කාලෙම මේකට හානියක් කරන්න නැතුව ජීවත් වෙන්න පුළුවන් හැබැයි මට සල්ලි එපා කිව්වා එතුමා සල්ලි ගන්න කැමතුනේම නැහැ ඔයා දක්ෂේ ඔයාට නියම හඬ පිහිටලා තියෙනවා නියම ස්වරූපේ පිහිටලා තියෙනවා ඔයා මේ ගීතේ කියන්න කියලා එතුමා මාව ලියුමක් දීලා නම්ල කවර එකක් දාලා නුගේගොඩ ටවුන් එකට එක්කන් ඇවිල්ලා මිදි පාර්සලයක් ඇපල් පාර්සලයක් තව කෑම එකක් අම්මා ඉන්නවද කියලා මම කෝ කියලා මේක අම්මට ගිහින් දෙන්න ඔව් වාගේ අම්මට මේක ගිහින් දෙන්න මේ මන් දුන්නා කියලා මං ඉතින් ඒකත් අරගෙන නුගේගොඩ ඉඳන් පිටකොටුව බස් එකට නැගලා මං ඒ වෙලාවේ බස් එකේ ගියේ මම බොහොම හීනී එතකොට මේ වගේ ලොකු එකක් නෑ අපි මේ මගේ සයිස් එකට ඉතින් ওই විදිහට තමයි කතාව සිද්ධ වෙන්නේ ඇත්තටම මට නැවතින්න හිතෙන තැන තමයි කතාවේ අර ටික ඔක්කොම අරන් ගිහිල්ලා අතට දීලා කිව්වේ මේ ඔයා ගිහිල්ලා මේක පාවිච්චි කරන්න නෙවෙයිනේ මේක ගිහිල්ලා අම්මට දීපන් මට කිව්වා ඔබ වදාපු අම්මා හරි වාසනාවන්තයි කියලා මට නියම හඬක් තියෙනවා ජනහිත පුදුම වේගෙන් කාලේ යනවා නමුත් අපි ගීතයට යන්න ඕන ගීතයට යන්න මම උඹට තව පොඩි පුංචි වෙලාවක් දෙන්නම් කියන්නේ ඔව් ඔබ පෙම් කරන ඔබේ කුමාරී මට දාදරි කියා තිබී මේක සාමාන්‍යයෙන් කපුගේ වගේ උත්තමීගෙන් බලාපොරොත්තු නොවන ප්‍රකාශයක් ඔව් ඒ නමුත් මේක ගීතයක් මේක නිර්මාණයක් ඒ නිසා අපි මේක ගැන කතා කරමු සාගර වෙලෙලි සොඳුරු සඳහයක රංගහල කෙරවල අඳුරු නිමේෂයක මේක මං හිතන්නේ මාගාව හිටපු කෙනා තමයි දැන් උතන ඉන්නේ කියලා කියන එක මම මේක මාතෘකාවක් කරගත්තේ අද කාලීන දෙයක් ගැන කතා කරන්න අද විශාල වශයෙන් මේ සාක්ෂි සටහන් එක්ක අපේ විශේෂම දරුවියන්ගේ ජීවිත අපයෝජනයටපත් වෙනවා ඉතාමත්ම කාරුණී කැවටිල්ලකට ප්‍රේමාන්විත ආරාධනාවකට ආදරණීය ඉල්ලීමකට අවනත වෙන අවනත වෙන තත්පර කීපය ඔවුන්ගේ මුළු ජීවිතේම නැති වෙන තැනට එනවා මම එහෙම කියන්නේ අපිට කාලයක් තිබුණා ඇසුරු කරන්න ඇසුරු කරලා හඳුනා ගන්න නමුත් අද පළවෙනි හමු වීමේදීම සිද්ධ වෙන්නේ පළවෙනි සෙල්ෆි ඡායාරූපේ ඔන්න ඔතනින් පටන් ගන්න ඇසුරු කරන්න හඳුනා ගන්න කාලයක් ඉතුරු වෙන්නේ නැහැ එනේ මෙතෙන්ට පත් වෙලා තිබෙනවා ඒ වගේම තමයි අද වර්තමානයේ මේ ආදර සම්බන්ධතාවල බැඳීම් වල විදි ක්‍රමය අපිට වඩා හත්පසින් වෙනස් වෙලා අරමුණු වෙනස් අපි දකින්නේ ඉස්සර වගේ පාරතොටේ පෙම්මුතු සැරිසරනෝ නෑ පාසල් ඉවර වෙලාවත් වැඩමුළු ඉවර වෙලාවත් යන යහන ළමයි එක්ක හාදව කතා කර කර යනවා පේන්නේ නෑ මං හිතන්නේ යහර මහදීවි උද්‍යානෙවත් දැන් අපි ඉස්සර වගේ පින්මතුන් දකින්නේ නැහැ. ඒගොල්ලන්ට පුළුවන් කලින් සැලසුම් කරලා
කාටත් නොපෙනි තැන් වලට ස්ථානගත වෙන්න එහෙම යුගයක් ඇවිල්ලා තියෙන්නේ මේ සයිබ අවකාශයට ප්‍රේමණීය ආදරණීය සුන්දර දේවල් මුදාහැරලා අනවශ්‍ය දේවල් ටික විතරක් ඒ මත තුරුල් කරගෙන ඉන්නවා මම මේ ගීතය ඒ නිසා ගත්තේ මේක දැන් මේ පණිවිඩේ යනවා වැඩි ඔබ පෙම් කරන ඔබේ කුමාරී මට දාදරිය කියලා කියන්න ඕන තරම් අය ඉන්නවා එතකොට මෙතනදී සක්මන් මල්ලුක දෙපා ගෙදි මේ 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 පෙම්වන්තයා හරිම කුරිරු පෙම්වන්තෙක් මම දකින්නේ දරන්න බැරි වේදනාවට මා එක්ක හිටපු එක්කෙනා තමයි ඔය කියන එකට වඩා මෙයා කියන සක්මන් මල්ලුක දෙපා ගෙවෙද්දි දොඩමලු පෙම්බස් ගොළුවී යද්දි මා සමුගෙන ඔබ වෙතට පැමිණි අය මෙන්න මෙතන තමයි යා අරයව දැඩි ලෙස හිංසනයට පත් කරන්නේ සනහස සංගවා දෙනෙත නුරාවෙන් මට දාදේවි ඒ කියන්නේ මා ළඟ ඉද්දි මට මගෙන් ආදරයක් නෙමේ ඉල්ලුවේ නුරාවක් ඉල්ලුවේ මම හිටියේ මෙන්න මෙතනයි කියන තැනට පත් වෙනවා මෙයා මේක එන්න එතන තමයි දැඩිසේ මම මේ පෙම්වතාව හෙලා දකින්නේ හැබැයි ඔබ නිර්මාණයට ආදරේ ඒක අන්තර්ගතය තුළ තියෙනවා සමාජ කාරණාවට එකඟ නැහැ. හැබැයි මේක අතිවිශිෂ්ට නිර්මාණයක්. හැබැයි නිර්මාණයේ තුල අපි දැනගන්න ඕන පණිවිඩය විශේෂයෙන්ම මේ තරුණ පිරිස අතර අපේ දැරවියන්ගේ වටිනා ජීවිත ආදරණීය ඇවටිල්ලකට කන්න ලව්වකට තප්පර කීපයක එකඟත්වයකට සමස්ත ජීවිතය විනාශ වෙනවා. ගීතය හඬද අම් ඔබ හැර ගිය කිසිම පෙම්වතියකට ඔබ මෙහෙම කියලා නැද්ද මම ආඩම්බරින් කියනවා මාව කිසිම පෙම්වතියක් හැර ගිහලා නැහැ මම හැර ගියා මිස අපි අන්නේ ඔබ පෙම් කරන ඔබේ කුමාරී ඔබට ආදරේ කියන අයුරු පෙර දවසක මා පෙම් කරන සඳ මටද ආදරේ කියා තිබේ ඔබ පෙම් කරන ඔබේ සාගර වෙරළේ සොඳුරු සැඳෑව රඟහල කෙළවර අඳුරු නිමේෂ අද ඔබ ළඟ ඔබ සනසාලන ඇයි පෙර දවසක මා තුරුලට ගිහින් මටද ඔබ පින් කරනා
නැවතත් මට ඒක මන් දන්නේ ඒක මට විතරක්මද කියලා මම මේක අහන්නෙම විජේ කුමාරතුංගයන්ගේ හඬින් ඔබ ඉතින් ඇතින් අර මොකද්ද අර ගුණදාස කප්පගේ ශූරින් කිව්වා වගේ මේ මේ මිනිහා සින්දු මරණවන්නේ කියලා ඒ හඬ සතුටේ ඔබේ ගායනය සුනම්යයි තාම සුමටයි ඒ වගේම මගේ කැම මේ කාලය වේගෙන් කොහොමයි කියලා ගියත් කාරණා දෙකක් හිතේ මතුවෙනවා මොකද මම නියෝජනය කරන්නේ समस्त प्रेक्षक निशा एक मे गीते पोलिकोट सकटहा बरिद शानिका गे हिंग अन्य की पश्चिम अंकिया शानिका पोलिकोट सकने अपे मुलकोट सायकोट सक මට හිතුණා ඔබ මෙහෙම කියයි කියලා ඔබ පෙම් කරන ඔබේ කුමාර හරි මිහිරට ගායනා කළා අපූර්වේ වින්දා නේද හරි අනිත් කැමැත් අනිත් ආසාව මම ඉක්මනට ඉල්ලන්නම් ඒ ගීතයේ තියෙන සන්තූර් වාදන කොටසක් ඒකත් එක්තරා සංගීතවේදියෙක් මේ අවස්ථාවේ මැරෙන්න වාදනය කළා ඒක මං ආයි අහන්න ආසයි ඒ තරමට ප්‍රියයි ඒ කොටසට මෙන්න බලන්න සුමිත් ඒක වාදනය කරන විදිය හරි මිහිරි අවසරයක් දෙන්න එකයි වඩා සමීප රූපයක් දෙන්න ඔය සුමිත් ප්‍රියංකර අපි එක එකට කරට කර වේදිකාවේ හිටපු कीबोर्ड गहन चंडिया मेरियंस मेरियंस आदरणीय मैं असहाय है कि आप उस अद्भुत दिनों में वामत दाकुनत दयंगिर सियाल लेखा समान एक बार हसुआन को लो ओ एक तो मलंका वाले हंदुना दुन्नी हंदुना तब आये मंदर ने चंद्रोटिंग का प्रोग्राम कर लिया मैं तरंग में प्रोग्राम कर लेने सुमित मंग असहाय युवेन एक बार दयतीन अंडर वाले देखा තනු දෙකක් වාදනය කරක් මේ අතින් වෙනම තනුවක් මේ අතින් වෙන ඒ කියන්නේ මේ මොලේ හරියට මැද්දෙන් බෙදන්න ඕනේ ඔව් ඒක මහා හරියට ඒක සුමිත් මේ වගේ මම උපමාවක් දීලාම ප්‍රේක්ෂකයේ සූදානම් කරන්නම් ඔබ වම් අතින් ලියන්න අම්මා කියලා දකුණු අතින් ලියන්න තාත්තා කියලා දෙකම එකවර එකවර හැබැයි සුමිත් ඒක කරනවා ඇත්තටම පුළුවන් සුමිත් आदर कारुण मित्रशीली गत सुमित दवस का අලුත් ගීතයක් ගෙනවා මේ මර්වින් පෙරේරා අමල් පෙරේරා මේ මහා දැවැන්ත ගායකයෝ නදීමාල් පෙරේරා ඔහුගේ අඳුරේ ගිලි කියලා ගීතය ගෙනවා අද වැඩසටහනට මේ ගීතය මම තෝරාගත්තත් නවපරපුරේ මහා
අඩුවක් දැනෙනවා නිර්මාණවල ඒ අඩුව සපුරාලන පිරිසකුත් ඉන්නවා ඒ බවත් දැනුම් දෙන්නත් මට අවශ්‍යතාවය තියෙනවා මේ ගීතය නදීමල් පෙරරා ගායනා කරනවා අපි මතක් කරන ඕනේ මෙහි සංගීත අධ්‍යක්ෂණයත් සිද්ධ කරන්නේ නදීමල්මයි නාද සංකලනයෙන් තමයි පසන් ලියනගේ සම්බන්ධ වෙන්නේ උමා අසිනි නවපරපුරි තවත් ගීත රචිකාවක් බොහොම මට පුළුවන් වුණා එය සමග කතා කරන්න අලුත් විදියට හිතෙන නිර්මාණ බොහොමයක් ඉදිරි බිහි වෙන සලකුණු ඇතුලින් දැක්ක මම මේ ගීතය පිළිබඳව ප්‍රවේශයක් ගන්න පහසු වෙන්න මට මේ විසඳ ගන්න බැරි දෙකක් වගේ නිකන් දැනුණා ඒකට මේ ගීතයේ මම තෝරගත්තී ඔබ පෙම් කරන ඔබේ කුමාරි මට දාදරේ කියා තිබේ කියන අය ඉන්න සමාජයක මෙහෙම අයත් ඉන්නවා වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත දුර්වලයෙකුට කිසිම විටක සමාව දෙන්න බෑ සමාව දීම යනු නා ශක්තිවන්තෙක්ගේ ලක්ෂණය ඒක කියන්නේ මේ මහත්මා ගාන්ධි දුර්වලයෙකුට කිසි විටක සමාව දිය නැහැක සමාව දිය හැකේ ශක්තිමන්තයෙක් මේ ශක්තිමත් මිනිස්සු ඉන්නවා මේ වගේ සමාජයේ බාර අරගෙන ඒවා අමතක කොට නව ජීවිතයක් අලුත් ගමනක් යන්නයි කියලා ආරාධනා කරලා සිතන අය ඉන්නවා හැබැයි මෙහෙම හිතන යහපත් සිතුවිලි ඇතුව කටයුතු කරන නම්‍යශීලී මිනිස්සුන්ව සමාජයේ වෙනත් පැත්තකට දාලා කතා කරන අවස්ථාලුත් තියෙනවා ඒක හරි නම්‍යශීලී භාවය නිවට කමක් කියයි සිතන අර්ථකථනය කරන නිර්වචනය කරන පිරිසක් ඉන්නවා මට මේ ගීතය ගායනා කරන නදීමාල් වේදිකාවට එද්දි මට හරි සතුටක් දැනුණා මොකද මම මර්වින් පෙරේරා ගායන ශිල්පියාව නිවේදන ශිල්පියෙක් විදිහට වේදිකාවට ගත කළා කැඳවලා තියෙනවා අමල් පෙරේරාව කැඳෙව්වා කැඳවෙනවා කැඳවනවා නදීමාල්වත් දැන් මම කැඳවනවා එතකොට මම පරම්පරා තුනක් නියෝජනය කරන නිවේදකෙක් වගට පත් වී තිබෙනවා මේ ගීතය මාතර මේ ගීතේම තියෙනවා අපි විග්‍රහ කරන්න දේවල් නැහැ මට මේ ගීතය ගත්තී ඒ කාරණාවත් මතක් කරලා නවපරපුරේ මේ ශිල්පීන්ව අපි අගේ කිරීමකට ලක් නොකොලොත් මේගොල්ලෝ යන්නෙත් අනිත් යනටම තමයි වෙනත් පැත්තකට ඉතින් මේ මේකත් වඩා නිර්මාණය කිරීමේ ඉඩ හිත පහළ කරවාලන්නට අපි අපේ යුතුකමක් විදිහට මේ වගේ කරන්න ඕනේ එතකොට තවත් මේකට තව දේවල් එකතු කරලා ඒගොල්ලෝ කරයි මොකද මේ නිර්මාණයක් කරලා අපි හැමදාමත්ම 60 70 පරණ ගීත පමණක් එක්කම ඉඳලා ඒ විග්‍රහයන් වල විතරක්ම නියලන්ට වැඩි මෙහෙම ගීතයක් ගන්නත් උත්සාහ කරා මේ සම්දර්ශන වේදිකාවේ මේ වගේම ගීතයක් අපිට කාලයක් තිස්සේ ඇහුණා සමාව ඉල්ලා දෙපා සිමින්නට එපා සඳුරියේ මංගලය හනි මේ අපේ සම්දර්ශන ජීවිතයට හරි සමීප ඒවා සුමිතලා අනන්ත අප්‍රමාණ වාදනය කරන්න ඇති ෂෙල්ටන් මුතුනඹගේ ගායන ශිල්පියා අහුත් අපේ සම්දර්ශන කලාවේ ප්‍රතාපවත් චරිතයක් ප්‍රසංග නගරින් බැහැරට ගම් නියම් ගම් කරා ගෙන ගිය කෙනෙක් ඔහුත් අසනීපෙන් ඉන්නවා ඔහුටත් මම මේ උදේ මතක් කරනවා එහෙමනම් මේ බලන්න බිඳුනාට මණිමේකලා මණිමේකලා වචනේ අපි විග්‍රහ කරලා තියෙනවා මේක ඇත්තට ඒක දන්නවනේ එතකොට මෙතන කියන්නේ නොසිතා සිතා හිතලා හෝ නොසිතා මේ වැරද්ද වෙන්නේ නැති හරි එතකොට තබු විශ්වාසය කඩ වෙන්නේ නැති පළක් නැහැ එකෙන් මට පාවි ගියාවේ අතීතේ කතා සැඩ මාරුතේ වැඩ හරි ගංගා තරංගා පරදන්න එපා ඔය දැස කඳුළු දෙම ඒ කියන්නේ කෙරවලක් නැතු හඬනවා ගංගාවක් වගේ කඳුළු එන්න තරම් අඬනවා එහෙම කරන්න එපා ඒවා පාවිලා ගියදින් නළලේ උඹේ ඇඳ තිලකේ බා මට මෙතනදි හිතුණා මේ නළලේ ඇඳ තිලකේ එතකොට නවසඳ දිහා බලබලා අපි අලුතිය කරගන්න මේක මම හිතුවා මේක අපේ පහුගිය පශ්චාත් යුද සමයේ ඕ ඊට කාලේදී සිද්ධ වෙච්ච අතවරයකට ලක්වෙච්ච දැරිවියෙකුට වෙන්න පුළුවන්. ද කියන එකත් මම මතු වුණා. සඳහන් කරලා තියෙනවා. සඳහන් වෙලා තියෙනවා. ඉතින් මෙහෙම අය ඉන්නවා.
කියන එකත් මම මතක් කරන්න ඕනේ අර වගේ ඔබ පෙම් කරන ඔබේ කුමාරී මට දාදරේ කියනවා වගේම නවසඳ දිහා බල බල අපි අලුත් ජීවිතයක් පටන් ගමු කියන කණ්ඩායම පුතේ ඉන්නවා මම මේක ශානිකාට තමයි බාර කරේ ගායනා කරන්න නදිමාල් ගායනා කළාට බොහොම ස්තුතියි අර ඉස්සරින් කිව්වා වගේ මමත් ඒ પરම්පරාව තුළම නියෝජනය කරන්න වාසනාවන්තයක් වුණා මොකද මගේ ගුරුතුමා මවින් අංකල් නදීමාගේ තාත්තා අමල් අයියා තමයි මං මර්වින් අංකල්ගෙන් ඉගෙන ගන්නකොට පොඩි බ්‍රේක් එකකදී සෙල්ලම් කරන්න ගියාම මා වඩාගෙන ගිහිල්ලා ආයි මර්වින් අංකල් ගාව තියන්නේ. එතකොට මම අද සතුටේ පුතෙක්. ඔව්. කියන්නේ මගේ මට පුතෙක් වෙන්නේ නදීමාල එතකොට. එයාගේ ගීතයක් ගායනා කරන්න හම්බුන එක ගැන මං හරි සතුටුයි. තම මිහිරි ගීතයක් ඒ වගේම එහි අන්තර්ගතය තුළ තියෙන සමාජ කාරණාවත්
අපි විශේෂයෙන් ගරු කොට යුතු කාරණාවක් තරුණ ප්‍රේමවන්තයෙකුගේ බුද්ධිමත් කතිකාවක නිර්මාණාත්මක අවතීර්ණයක් හැටියටයි මම මේක දකින්නේ. ඉතින් එවැනි නිර්මාණ තවදුරටත් බිහි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපේ වැඩසටහනේ අවසාන ගීතයට යන්නේ ඒ යන්න මත්තෙන් අපි සුපුරුදු විදිහට අපේ ආකෘතිමය රටාව ඇතුලේ අපි හැසිරෙන විදිහේ සුපුරුදු විදිහට මම ඔබට ස්තුතිය කියන්න සූදානම් වෙන්නේ. ඔබ නියෝජනය කරපු කුලකය ශ්‍රී ලංකාවේ බාහිර ප්‍රසංගයේ නිවේදක කුලකය. අපි විමසා බැලුවේ ඒ ഘോഷාකාරී සංගීත රටාව තුළ ප්‍රවේගකාරී නිවේදක රටාව තුළ ඒ ගැඹුරු හඬින් ආමන්ත්‍රණය කරන ඔහුගේ හදවතේ තියෙන සියුම් තැන්. මා පිරික්සා හමාරයි විනිශ්චය හෙට උදෑසන ඔබට ජනතාව ලබා දෙයි. ඒ සඳහා සහභාගී වෙච්ච ඔබට අපේ ප්‍රණාමය. බොහොම ස්තුතියි. ඔබේ කටයුතු ඉත සිතින්ම තවදුරටත් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔහුගේ ගීත තෝරාගත් ගීත ගායනය සඳහා පිට එකතු වෙච්ච ඔබට ඔබත් වෙනස් මානයක ගායනාවක් අද දැක්කේ. ඔබටත් බොහොම ස්තුතියි ශානේ. ඒ වගේම මංජුල මම අවසාන වශයෙන් ඔබට ස්තුති කරන අතරතුරේ නිර්මාණාත්මක පසුබිම් ක්‍රියාවලිය තුළ ඉන්න මහා දැවැන්ත නිර්මාණකරුවන්ට මම සුන්දර චෝදනාවක් කරනවා. අපේ නිර්මාණකරුවන් මේ හඬින් වැඩක් ගත්තේ නැහැ. එච්චරයි මම කරන්නේ. මේක සුන්දර චෝදනාවක්. මට ඔබට බලපෑම් කරන්න බෑ, ඔබට නියෝග දෙන්න බෑ. මම ඔබට ආයාචනාත්මක සුන්දර චෝදනාවක් කරනවා. ඔබ මේ හඬින් තාමත් වැඩක් ගත්තේ නැහැ. පුළුවන් නම් ඉඩක් හදන්න මේ හඬට වැඩක් කරන්න. එතකොට සුන්දර හෙටක් අපිට මුණ ගැහිවි. ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. ඒ වගේම අපේ සංගීත වේදිකාද සුමිත් ප්‍රියංකර ඔහු අපිත් එක්ක ඉතාම සංයමයෙන් කටයුතු කළා. ඔබට බොහොම ස්තුතියි. මගේ සහෝදර වාද්‍ය ශිල්පීන් සියලු දෙනාටමත් බොහොම ස්තුතියි. අවසාන ගීතය මම ඔබට දෙන්නේ විජේ කුමාරතුංගයන් ගායනා කරන කවුළු අතරින් ගීතය. ඔබ අර වැඩක් ගත්තේ නැහැ කියන චෝදනාවෙන් මම නිදහස්. මොකද මම මේ ගීතෙත් මුළු මුලින්ම තෝරාගත්තේ ඔහුගේ ගායන හැකියාව ඉස්මතු කරන්න ඕනකම නිසා. ගීතයට යන කලින් මම නැවත වතාවක් ඔබට මා කෙරෙහි තිබූ විශ්වාසයට මගේ අනගිබවණී ස්තුතිය පළ කරනවා. මේ සුන්දර අභියෝගය ජය ගන්න මට අවශ්‍ය වෙලා තිබුණේ නැහැ. මට ඕන වෙලා තිබුණේ මේට සාධාරණයක් කරලා මම මේට මුණ දෙන්න. ඉතින් මගේ දෑබර ඔබ වෙනි මම වෙනි සහෘද ඥානාන්විත ඉතාමත් රසකාමී සීනිකේර රසකාමින්ගෙන් මම බලාපොරොත්තු වෙනවා. මම වැඩි කාලයක් හිටිය ඔතන මම දීර්ඝකාලීන රසිකයෙක්. සීනිකේර ආකෘතියට එහි බරට මගින් සාධාරණයක් වූවා නම් ඒ තමයි මගේ එකම ජයග්‍රහණය කියලා මම හිතනවා. සිහිනේ ක්‍රියා මම දිගින් දිගට බලද්දි මම මේකත් කියන්නම් ඉතාම ඉක්මනින්. මට ඕන වෙලා තුනේ මේ ගී 10 තෝරන පුටුවේවත් ගායනී වාදන කෙනෙක් වෙන නෙමෙයි. මම කොහොමද සිහිනේ ක්‍රියා මෙහෙයුම් කරු වෙන්නේ? මේ නිවේදකයා වෙන්නේ කොහොමද කියලා? මම නිර්ලෝභීව මම ඕන වෙලාවක නිර්ලෝභීව ත්‍යාගයක් නෑ. මම නිවේදකෙක් නිසා මේ හීනිය දැක්කා. මට ඔබව හීනියක් වෙන තරමට ඔබ මේක හරි අපූර්වට සිද්ධ කළා. මම අම්මව හොයලා ඔබගේ දුරකථනය වැඩි වශයෙන් අක්‍රියවයි තියෙන්නේ. ක්‍රියාත්මකන වෙලාවක් හොයාගන්න අමාරුවෙන් හොයාගෙන මම ඔබට සුබ පැතුවා. මම සුබ පතලා එතනත් මම මගේ හදවතේ බර සැහැල්ලු කළා. මම කතා කරේ ඔබ ඉන්නේ මගේ හදවතේ. අපි දෙන්නම එක මාධ්‍ය දැක්ක තැන මම ඔයා වගේ කරා නැහැ කියන එක ඔයාගේ හිතට ආවොත් ඒක වදයක් මම ඔයාට සුබ පතනවා කියන ගත්තු එමුතුමේ ප්‍රතිඵලය තමයි අද මෙතන මම ඉන්නේ. ඔයාට ගොඩක් ස්තුති. මේක නොනවත්වා පෙරට යන්න අද මේහා සමග අනුගාමික ආදේශ අර කාරක වැඩසටහන ගොඩක් බිහි තිබෙනවා. එය සාර්ථකත්වයේ තවත් සටහනක්. අපි ඒකට සතුටුයි. මම අවසාන වශයෙන් තෝරගන්නවා කවුළු අතරින් සඳ රැස් වෙනවා, පොල් අතු වහලින් පිනි බේරෙනවා, සොඳුරිය මාගේ පුංචි පුතා උකුලේ තියා නලවනවා. බොහොම සරලයි, තේරුම් ගන්න පුළුවන්. පරිසරයේ සමග යනවා අඳුරුවේ පාළුවේ මේරෑ සීතල සුණක දේවි හැම මේක එනවා තැනක. අගහිඟ කම්මැද අඳුරේ පොදිබැඳ අප එක්කුණු හැටි සිහි වෙනවා.
දින දින ගිලිහෙන දහසක් පැතුමන් අතරේ සිනහස ලියනවා. අප අතරටවන් පොඩි පුතා බැඳි අප අතරටවන් පොඩි පුත බැඳිදම් දිවි සටනට දිරි ගෙන දෙනවා. මෙන්න මෙතන තමයි මගේ මේ ගීතයේ මම නැවතුණු තැන. වඩා වැදගත්ම තැන. දරු සම්පද ගැන අපි උනන්දු වෙන්න ඕනි. අපි අපිට ප්‍රශ්නයක් වුණේ පහුගිය කාලේ ලොකු කතාවක් තිබුණා මේ. අපිට දරු අඩුයි. අපිට දරු අඩුයි කියන්නේ සාපේක්ෂව වෙන කාටවත් දරු වැඩි වෙලා. වැඩි වෙන්නේ දරුවෝ. ඒක මුස්ලිම් දරුවද, ද්‍රවිඩ දරුවද, සිංහල දරුවද කියන මිම්මින් බලන්න එපා කියන පණිවිඩය මට මෙතෙන්ද කරන්න ඕනේ මේ ලාංකීය දරුවෝ. එහෙමනම් වැඩි වෙන වෙනත් දරුවෝ ගැන අකටයුත්තකින් يعني අහිතකින් හිතන්නේ නැතුව අපිත් අපේ දරු සම්පත වැඩි කරගන්න ඕන. ඒ වගේම තමයි මේ දරුවෝ නොයෙන්න අපේ පවුල පවුලක් වෙන්නේ නැහැ. කසාද බැන්දට පවුලක් වෙන්නේ නැහැ. දරුවෙක් ලැබෙන්න ඕන. එක එක ඉලක්ක එක එක බලාපොරොත්තු ඉටු කරගන්නකම් දරු සම්පත පමා කරනවා. මම නියෝජනය කරන මගේ කලාලෝකේ මං අත්ින්ද අත්දැකීම් වලින් එකක්. බොහෝ ඔය තරු අතර රැඳෙන ජනප්‍රිය ශිල්ප ශිල්පිනියන් විවාහයෙන් පසුව දරු සම්පත පමා කරනවා. වෙන වෙන ඉලක්ක කරා යනවා. අවසානිය වෙන්නේ ඉලක්ක සපුර ගන්නවා නෙමෙයි මේ පවුල කඩා හිරිනවා. අද ඔය තියෙන්නේ ග්ලොසිප් ඕන තරම් තොරතුරු. මොකද්ද දික්කසාද වුණු නිලියන්. කසාදේ හරගිය ගායන ශිල්පී. ඒ එක මාධ්‍යයක් විතරයි. මම තව පැත්තකින් දන්න තව වෙන වෙන ශේෂ්ත්‍රයන් වලින් ඉහළට යන අය මේ දරු සම්පත පමා කරන්න ගිහිල්ලා ඒගොල්ලන්ගේ ජීවිත විනාශ වෙනවා. කරගත් අවස්ථා තියෙනවා. එනිසේ මම මේක කතා කරේ. ජීවිතේ දෙදෙනෙක් මොනතරම් ආදරෙන් බැඳිලා එකට එක්කවස් වුණත් මම අවුරුදු 8ක ආදර සම්බන්ධතාවයෙන් එක්කවස් වුණේ. පළමු මා 3-4 මාස වලින් අනතුරුව ගෙවුණේ හැලහැප්පීම් සහිත කාලයක්. අපි අතරට ආපු පුතා තමයි අපිව නැවත එකතු කරලා වාසනාවන්ත පවුලක් කරේ. ඉතින් ඒ සම්පත අපිට ආශිර්වාදයක්. එතන කියනවා සුන්දරිය දොයි දොයි හඬ නෑ දැන් නිදිමත වී හිස බර වෙනවා. ගේදොර වැඩපළ හිරිහැර කරදර මාහින්දා ඈ ඉවසනවා. ගේදොර වැඩපළ විතරක් නෙමෙයි කරදර හිරිහැරක් තියෙනවා. මේ මෙතන ගෙදරට වෙලා අපේ නෝනා මහතුරු කරන රාජකාරිය අපි ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ. මේ කරදර හිරිහැර දරුවන්ගෙන් වැඩපළ නෙමෙයි වෙනත් අපිනුත් කරදර එනවා හිරිහැර එනවා ඉඳ දරාගෙන ඉන්නවා. සාර්ථකත්වයේ ප්‍රතිඵලයට දෙන්නගෙම සහභාගීත්වය. මම සාලි අශෝක පෙම් යුලක් කියලා කියන්නේ නැහැ. සාලිය පෙම්මතෙක්. සාලි උදාර පෙම්මතෙක් වූ නිසා අශෝක මාලත් ඉතිහාසගත වෙනවා. අර රජකම දාලාපු නිසා පවුලකත් අපිට තනියම රජ කරන්න බෑ. එයට අනිත් පාර්ශ්වයෙන් සහයෝගයත් ඕනේ. එතකොට අතිසාර්ථක බලක් මේ බිරිඳෙක් ඉන්නවා. ඉතින් මගේ බිරිඳවත් මම මෙතන මතක් කරලා මා නිසා මේ සියලු දේ විඳ දරාගෙන මට විවිධ ශේෂයන්හි යන්න සියලු කටයුතු කරගන්න ඇයටත් මං ආදරණීය පිරිනැමීමක් මේ ගීතෙන් සිද්ධ කරනවා. අපියන් සින්දුවට පුතාමා උකුලෙතියා නලවනවා
Sonduri